නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි සූදානම් වෙන්නේ අපේ අද දවසේ භාවනා වැඩසටහනේ දෙවනි කොටසට, දෙවනි අදියරට සම්බන්ධ වෙන්න. උදේ භාවනාව සඳහා මා පින්නතුන්ට ආනාපාන සති සමත භාවනාවේ ආරම්භය පිළිබඳව කිසියම් විවරණයක් සිද්ධ කරලා ප්‍රායෝගිකව ටික වේලාවක් ඒ පුරුදු කළා. දැන් බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති විපස්සනා කොටස වේලාවේ හැටියට පුරුදු කරවා. විපස්සනා කියන වචනේ තේරුම මොකද්ද? විශේෂයෙන් බැලීම කියන එකයි. විශේෂයෙන් බලන්න ඕන මොකටද? නෑ, විශේෂයෙන් බල්ල ඇතින ඇත්ත බලන්න. ඔව්, ඇත්ත ඇති සැටියෙන් බලන්න. ඇයි ඇත්ත ඇති සැටියෙන් බලන්න ඕන? එතකොට ඔව් තේරෙනවා. මොකද තේරෙන්නේ? ඇත්ත ඇති හැටියෙන් බැලුවාම තේරෙනවා. මොකද තේරෙන්නේ? ඔව්. දැන් මොකක ඇත්ත ඇති හැටි බලන්න ඕන? හිතේ විතර පංච උපාදානස්කන්ධය. දැන් අපේ අවසාන ඉලක්කය වෙන්න ඕන මොකද්ද? කවද හරි දවසක පංචස්කන්ධයට දෙන උපාදානය නැති කරා. ඒක නේද ඉලක්කය? එතන පංචස්කන්ධයට තියෙන උපාදානය නැති කරන්න නම් පංචස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන, බලන්න ඕන. ඔන්න එහෙම බලනකොට ඇත්ත ඇති හැටියෙන් පේනවා. මොකද්ද පේන්නේ? මේ පංචස්කන්ධය ආකාර තුනකට පේනවා. මොකද ආකාර තුන? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එහෙම පේනවා. මොකද වෙන්නේ? දැනනම අනිත්‍යත් පේනවා, දුකත් දැනෙනවා, අනත්තතාවයත් වැටහුණා. එතකොට මොකද කරන්නේ? අවබෝධයෙන් කලකිරෙනවා නේද? ඇත්ත ඇති හැටියෙන් දැක්කහම කරන දේ තමයි අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුණාම මොකද කරන්නේ? අවබෝධයෙන් අතහරිනවා. අවබෝධයෙන් අතහරින. දැන් අවබෝධයෙන් කලකිරුනේ නැති එක්කෙනා කලකිරෙනවා. කලකිරිලා ඉවර වෙලා මොකද කරන්නේ? ටික වෙලාවකින් ආයෙ අල්ල ගන්නවා. අවබෝධයෙන් අතහරින එක්කෙනා මොකද කරන්නේ? ඒක අතහරිනවා. ආයෙ අල්ලගන්නේ නැති වෙන විදියට. අන්නේකයි අවබෝධයෙන් අතහැරීමේදීන විශේෂත්වය. එතන පංචස්කන්ධය ගැන ඇත්ත ඇති හැටියෙන් දකින කෙනා පංචස්කන්ධය පිළිබඳව අවබෝධයෙන් කලකිරিলা පංචස්කන්ධය අවබෝධයෙන් අතහැරෙකෝ. එහෙම අවබෝධයෙන් අතහැරියනම් ඉන්පස්සේ එයාට කන්දානම් පාතු භාවෝ, ස්කන්ධ පංචකේ නැවත පහළවීමක් සිද්ධ වෙන්නේ. නැවත පහළවීමක් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? එතන ආභව ජාතියක් නැහැ නේද? ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. තවත් විදිහකින් කියනවා නම් එතන දුකක් නැහැ. සාමාන්‍ය සම්මුති වශයෙන් සිදු කරනු ලබන සිදු වෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ ගැන විතරක් නෙවෙයි මෙතන කියන්නේ. ඒ සත්වයන්ගේ ජාතිය ගැන විතරක් නෙවෙයි. ඊළඟට මොකක්ද?
ඒ ඒ ධර්මතාවල ජාතිය තියෙනවා. තේසන් තේසන් සත්තානං වගේ තේසන් තේසන් ධම්මානං කියලා කොටස පොතේ. ඒතර අවබෝධයෙන් කලකිරුණ නම් යම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධය පිළිබඳව එයා මේ මොහොතේ පට ඒ මොහොතේ පටන් පංචස්කන්ධ උපාදානය පිළිබඳව කටයුතු කරන්නේ නැහැ. එහෙම කටයුතු කරන්නේ නැත්නම් එයාට ඒ පිළිබඳව පංච උපාදාන ස්කන්ධයේ මොකද්ද? ජාතියක් නැහැ. ජාතියක් නැහැ කියන්නේ මොකක්ද? හට ගැනීම. එයාට එතන පංච උපාදාන ස්කන්ධය පහළ වෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධය පහළ වෙන්නේ නැත්නම් පංචස්කන්ධය තියෙනවා මොකද කියන්නේ? පහළ වෙන්නේ නැත්නම් මොකද්ද? උපාදාන ස්කන්ධය පහළ වෙන්නේ. උපාදාන ස්කන්ධයක් පහළ වෙන්නේ නැත්නම් එතකොට මොකද වෙන්නේ? ජාතියක් නැහැ. ඊට පස්සේ ඒක ජරා ව්‍යාධි මරණ ආදීට ගොදුරු වෙන්නේ නැහැ. ඒතර එයාට මේ පංචස්කන්ධය මුල් කරගෙන ඒ මොහොතේ මොකද වෙන්නේ? දුකක් දැනෙන්නේ නැහැ. අන්න නිවන මේ මොහොතේ මත්විඳින පුද්ගලයා බවට පත් වෙන්නේ යා. මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගන්න. මේක දන්නේ නැති හින්දා තමයි ගොඩක් අය හිතන්නේ නිවන් දකින්න මරුණට පස්සේ. නේද? ඒ හින්දා ජීවත් වෙලා ඉන්න කල නිවන් සපල වේවා කියන්නේ නැහැ. දැන් ඔයයන්ට කවුරු හරි උපන් දින දවසක තෑගක් කියන කොට ගණන් දෙයල කිව්වොත් ඔබතුමා නිවන් සපල වේවා කියලා. මොනවද දෙකක් අහගන්නකොට. නැම මම මරණද දන්නේ කියලා. ඇයි බොහෝ දෙනා සිතා සිටින්නේ නිවන කියන්නේ මරණින් පස්සේ ලැබෙන එකක් කියලා. නේද? පංචස්කන්ධය පංචඋපාදානස්කන්ධය ක්‍රියාකාරීත්වයේ නවතින්නේ මරණින් පස්සේ කියලා හිතාගෙන නෑ. මේ මොහොතේම ඔබ මේ පංචඋපාදානස්කන්ධ ක්‍රියාකාරීත්වයේ නැවැත්තුවොත් ඔබට ඒ මොහොතේම නිවන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි. අන්න ඒ සඳහා අදාළ විපස්සනාව නුවණින් මේ පංචස්කන්ධේ උපාදානස්කන්ධයේ පිළිබඳව දකින්න පුරුදු වීම කළ යුතු වෙනවා. ඒ නිසා දැන් අපි පුරුදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සතිය තුල සිදුවෙච්ච පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. දැන් ඉස්ලාම කියන්නේ මොකද පංචස්කන්ධය කියලා? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් මේ ආනාපාන සති භාවනාව කරනකොට ওই පංචස්කන්ධ ක්‍රියාවලිය සිද්ධ වුණාද නැද්ද? සිද්ධ වුණා. දැන් ආනාපාන සතිය කරන්නේ මොකක් මුල් කරගෙනද? කය මුල් කරගෙන. එතකොට කයට තමයි මොකද්ද කියන්නේ? රූප කියලා. මේ රූප කායය නේද? එතකොට කය මුල් කරගෙන හුස්ම ගැනීම හෙලීම කළා. එතකොට රූපස්කන්ධ ක්‍රියාවලිය එතන තියෙනවා. ඊළඟට ඒ හුස්ම මුල් කරගෙන ගන්න හෙලන හුස්ම මුල් කරගෙන ඇති වුණා මොකද්ද? කිසියම් ස්පර්ශයක් නේද? ස්පර්ශයක් ඇති වුණා. ඒ ස්පර්ශය පදනම් කරගෙන හට ගන්නවා මොකද්ද? පස්ස පච්චය. ඔව්, මහා ප්‍රාණ පයන්. මහා ප්‍රාණ පයන් පස්ස පච්චය වේදනා. නිකම් පයන්න කිව්වා ටික වෙලාවක් ඉන්නකොට එහෙම තමයි. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ස්පර්ශය නිසා වේදනාව හටගත්තා. එතකොට දැන් ඔන්න දෙවනි ස්කන්ධ ක්‍රියාවලිය. මොකද්ද? රූප, වේදනා. මොකද්ද වේදනා? මොනවාගේ? ඔව්, සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි උපේක්ෂාවක් හරි නේද? දැන් අර මං කියවනේ නහයාග හුස්ම ස්පර්ශ වෙනකොට සිසිලසක් දැනෙන්න පුළුවන් නේද? රසණයක් දැනෙන්න පුළුවන්. දැන් සිසිලස දැනෙනකොට මොකද්ද දැනෙන වේදනාව? සැප වේදනාව විය හැකි නේද? හැබැයි විඳගේදී දැනුන විඳගේදී සමහර වෙලාවට උණුසුමක් දැනෙනකොට සැපක් එන්න පුළුවන්, සීතල දැනෙනකොට දුකක් එන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා නේද? එතකොට කෙසේ වෙතත් වේදනාවක් මේ ඔබට මේ මේ නහයාග හුස්ම ස්පර්ශ වෙනකොට ඇති වෙනවා. එතකොට අන්න ඒ ඇතිවෙච්ච වේදනාව ඔබ තේරුම් ගන්නවා. සුඛ වේදනාවක්ද, දුක්ඛ වේදනාවක්ද, උපේක්ඛාවක්ද, මධ්‍යස්ථ වේදනාවක්ද?
ඊළඟට එතන ඔන්න දැන් මොනස්කන්ධයේද ක්‍රියාත්මක වුණ වේදනා. ඊළඟට සංඥා. සංඥා කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. හඳුනා ගැනීම කියන්නේ මොකක්ද? ඒ හුස්ම රැල්ල මොන වගේද කියලා ඔබ හඳුනගත්තා. කොහොමද හඳුනගත්තේ? ඉස්සෙල්ලා ඔන්න හුස්ම ගන්නවා හෙලනවා කියන එක දැනගෙන ඊට පස්සේ මොකද කියන්නේ? ඒක දිගයිද කොටයිද, ඇතුළට යන එකක්ද පිටට යන එකක්ද, රස්නේද සීතලද, මේ ආදි වශයෙන් ඒව මොකද කරන්නේ? ඒව අඳුනා ගැනීම සංඥාස්කන්ධේ ක්‍රියාත්මක. දැන් මේ හැම එකක්ම පස්සේ යටින් තියෙන ධර්මතාවයක් තියෙන. මොකද ධර්මතාවය? දැන් ඔන සීතලයි කියන එක හඳුනගෙන ඉන්න වෙලාවේ ඊට පස්සේ ටික වෙලාවකින් රස්නේ කියන එක හඳුනගත්තා. ඒ හඳුනාගත්ත ස්වභාවයක යටින් තියෙන ධර්මතාවය මොකද්ද? අනිත්‍ය නේද? අන්න සීතල රස්නේ නිසා වෙනස් වුණා කියන එක ඔබට වැටහෙන්න ඕන යටින්. ඒ සංඥාව වෙනස් වෙනවා කියලා කියන්නේ මොකක්ද? සංඥාව අනිත්‍යතාවයට පත් වුණා. වේදනාව වෙනස් වෙනවා කියන්නේ මොකද්ද? වේදනාව අනිත්‍යතාවයට පත් වුණා කියන එකයි නේද? එතකොට ඒ අශ්වාස ප්‍රශ්වාස කාය ඊළඟට තුන්වෙනි එක මොකක්ද ඒකට කියන්නේ? සංඛාර. එතකොට සංඛාර කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ මෙතන සාමාන්‍යයෙන් පංචස්කන්ධ විග්‍රහයේදී ගොඩක් වෙලාවට කියන්නේ සංඛාර කියලා මොකද්ද? චේතනා සිතවිලි. හැබැයි මෙතන සංඛාර කියලා කියන්නේ කාය සංඛාර වචී සංඛාර කාය සංඛාර කියලා කියන්නේ මූලික මොකටද? අශ්වාස ප්‍රශ්වාස කාය. ඒ කියන්නේ හුස්ම ගැනීමයි හෙලීමයි කියන එක. දැන් උන ආනාපාන සතියත් එක ඒ කාය සංඛාරයේ සිද්ධ වෙනවද නැද්ද? ඒ කාය සංඛාරයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට කාය සංඛාරයේ මොන වගේද? හුස්ම ගන්නවා හෙලනවා. ගත්ත හුස්ම හෙලනවා කියන්නේ මොකක්ද? ඒ කාය සංඛාරය අනිත්‍ය බව වටහාගත්තා නේද? දැන් ඔය ටික වැටහෙන්න ඕන මොකක් එක්කද? ඔය හුස්ම ගැනීමයි හෙලීමයි කරන අතරේ ඔය ටික වටහා ගන්න අන්න විශේෂයෙන් දකින්න කියන්නේ ඒකයි. දැන් ඉස්සෙල්ලා දැක්කේ කොහොමද? ඉස්සෙල්ලා දැක්ක හුස්ම ගන්න හෙල දෙක විතරයි නේද? ඒක සමත කොටස. සාමාන්‍යයෙන් ඔන්න මම හුස්ම ගන්න හෙලනවා කියලා හිතාගෙන මම මුල් කරගෙන ඒක දැක්ක විතරයි. දැන් එහිම දැකීමම නෙවෙයි, ඒක සාමාන්‍ය දැකීමක්. දැන් දකින්නේ විශේෂ වශයෙන්. ඒතර විශේෂයෙන් දකිනකොට අර ත්‍රිලක්ෂණය ඔබට වැටහෙන්න ඕනේ. ත්‍රිලක්ෂණය අනිත්‍ය ලක්ෂණය මූලිකව වැටහෙන්න ඕනේ. ඊළඟට දැන් කීයක් කිව්වද? හතරක් කිව්වා නේද? ඊළඟ ස්කන්ධය මොකද්ද? විඥාන ස්කන්ධය. විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ දැන ගැනීම. මේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ඇති කරගනු ලබන දැන ගැනීම. එතකොට සංඥාව පිළිබඳව දැනගන්නවා, සංස්කාර පිළිබඳව දැනගන්නවා, වේදනා පිළිබඳව දැනගන්නවා, රූපේ පිළිබඳව දැන, මේ ඔක්කොම ක්‍රියාකාරකම් පිළිබඳව දැනගන්නේ විඥාන ස්කන්ධය. එතකොට දැන් රූප වේදනාව පිළිබඳව දැනගෙන ඉන්න ගමනේ ඇති වෙන සංඥාව පිළිබඳව දැන ගැනීම. එතකොට මොකද වෙන්නේ? වේදනාව පිළිබඳව ඇති වෙච්ච විඥානය අනිත්‍ය වුණා, වෙනස් වුණා. ඒ කියන්නේ මොකක්ද? එක හුස්ම රැල්ලක් මුල් කරගෙන ඇති වෙන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයම මොහොතින් මොකද උනේ? වෙනස් වුණා. අන්න ඒ විදිහට ඔබට මේ පංචස්කන්ධය මුල් කරගෙන ඇති වෙන වෙනස් වීම දකින්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට විපස්සනා භාවනාව කියලා කියන්නේ තවත් විදිහකින් කිව්වොත් ත්‍රිලක්ෂණය දකින එකයි. එතකොට දැන් අපි කියලා දෙන්නේ අද මොකද්ද? ආනාපාන සතිය තුළ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ වෙන්නේ කොහොමද? ඒ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තුල ත්‍රිලක්ෂණය දකින්නේ කොහොමද කියන එක. එතකොට ත්‍රිලක්ෂණය මොකද්ද? අනිච්ච, දුක්ඛ, අනාත්ම.
අනිච්ච කියන්නේ මොකක්ද? ඒකට ලොකු අර්ථකථන දෙකක් කට්ටියක් ඉන්නවා නේද? මම දැක්ක මේ දවස්වල ඉතාලියේ හැරෙ මේ ටවුන් ගහනවා ලංකාවේ නම් එකට ඊට බණ කියන්න තහනම් කරලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් එහෙම මේ විවුත් තියෙනවා. එක එක අර්ථකථන දෙන අය සිටිනවා. තමන්ට කැමති කැමති විදියට පින්නතුනි භාෂාවකට අර්ථකථන දෙන්න බෑ. භාෂාවක් හැදිච්ච ක්‍රමයක් තියෙනවා. වාග් විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒ වාග් විද්‍යාත්මක පදනමට බැහැරව තමන්ට හිතෙන විදියට භාෂාවක් සඳහා අර්ථකථන දෙන්න අමාරුයි. ඒක වැරදි. ඒක ධර්ම විරෝධී, භාෂා විරෝධී. එහෙම ඕන ඕන විදියට හදන අය සිටිනවා. දැන් මම දැක්ක සමහරෝ කියන මේ එක එක සත්තු වෙලා උපදින්න හේතු වෙන කාරණා ගැන කියනකොට හැකරැල්ල කියලා සතෙක් ඉන්නවනේ. හැකරැල්ල වෙලා උපදින්නේ කියලා දන්නවා. රැල්ලට හැක හැක ගාන හින්ද හැකරැල්ල. ඒ අර්ථ විවරණල් තියෙන්නේ රැල්ලට හැක හැක ගානයි. ඊළඟට වාන් දුරු කරනකොට වඳුරු වෙලා උපදිනවා. වාන් දුරු කරන අය වඳුරු වෙනවා. හරය කන කට්ටිය හරකා වෙලා උපදිනවා. එතකොට හරය කන අය තමයි හරකය. වහර කන අය අන්නේ අය තමයි ඔබ කියන්නේ නේද? ඉතින් අපි මේ ව්‍යවහාරයේ කන අය. හැබැයි ඔය අතර ඉඳලා හිටලා පොඩි ඇත්තකුත් කියනවා. මම දැක්ක පහුගිය දවස්වල එහෙම ඇත්තක් කියනවා. මොකද්ද තමයි? පෙළවහ. පෙළවහ කියලා සිංහල වචනයක් තියෙනවා. පෙළවහ කියන්නේ ඇයි? පෙළට වහ කන්න වෙන හින්ද පෙළවහ කියනවා. ඒකේ පොඩි ඇත්තක් තියෙනවා නේ. කිසිෙල අන්න ඒ වගේ එක එක විකෘති අර්ථ සපයන අවස්ථාවක් තියෙනවා. නමුත් අපි හරියටම තේරුම් ගත්තොත් අනිච්ච කේද කියන වචනේ තේරුම මොකද්ද? නিত্য නැති බව කියන නේද? නিত্য නැති බව. දැන් ඔය අනිත්‍ය කියන වචනය කෙලින්ම කිව්වේ නැතුණාට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී ඒ අනිත්‍ය කියන වචනය විවරණය කළා තියෙනවා. වාක්‍යයකින්. මොකද වාක්‍යය? කොණ්ඩඤ්ඤ තාපසතුමාට සෝවන් ඵලයට පත් වෙන්නට උපකාර වෙච්ච දර්ශනය එතන තිබුණේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මොකද්ද තේරුම? හටගන්නාසුළු ස්වභාවයෙන් යුක්ත යමක් වේද ඒ සියල්ල නැසෙන සුළුයි. දැන් දිග වාක්‍යය නේද? හටගන්නාසුළු කියන එක අපි වෙන වචනයකින් තනි වචනයකින් කියව සමුදය එවත් උදය. නැසෙන සුළුයි කියන එක වෙන වචනයකින් කිව්වොත් මොකද්ද? වය. එතකොට සමුදය වය ධම්මානුපස්සී නේද? සතිපට්ඨාන සූත්‍රය කියන්නේ එහෙම නැත්නම් වෙනත් විදිහකින් උදය වැය. උදය බය. උදය කියන්නේ හට ගැනීම, වැය කියන්නේ නැතිවීම. එතකොට මොකද වෙන්නේ? සියලු ධර්මතා හටගත් සැනින් නැති වෙලා යනවා. ගැඹුරින් විස්තර කරන්න ගියාම අභිධර්මයේ තියෙන පුංචි පොඩි පරයක්. ඒ තමයි සාමාන්‍යයෙන් තියෙන වචන තුනක්. ඒ තමයි උප්පාද ඨಿತಿ භංග කියලා වචන තුනක්. අහලා තියෙනවනේ නේද? දැන් නියම අර්ථය ධම්මචක්ක සූත්‍ර දේශනා සඳහන් කරන යංකින්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. හට ගන්නා සුළු යමත් ඒ දේ සියල්ල නැසින සුළු. උදේ වය ඇතිවීම නැතිවීම. දැන් අර විදිහට ගත්තොත් මොකද්ද වචන තුන? උප්පාද ඨಿತಿ භංග කියලා ගත්තොත් මොකද? උප්පාද කියන්නේ හට ගැනීම. ඨಿತಿ කියන්නේ පැවැත්ම. එතකොට භංග කියන්නේ නැතිවීම. එතකොට කෙනෙකුට වැරදි අදහසක් එන්න පුළුවන්. මොකද්ද? හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. හැබැයි ඒ අතරේ පුංචි පැවැත්මක් තියෙනවා කියන අන්නේ නিত্যත්වය එතෙන්ට රින් ගන්න පුළුවන්.
එතකොට එහෙම දෙයක් නෙවෙයි එතන කියන්නේ. මොකද කියන්නේ එතන? ඒ පැවැත්ම උනත් පවතින්නේ වෙනස් වෙමින්. අන්න ඒකයි තේරුම් ගන්න. එතකොට පින්වත්නි, දැන් ඔයත් දන්නවා බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙනවානේ ওই වේදනාව විස්තර කරන තැන වේදනා උපමාවකට දක්වලා තියෙනවා. මොකද උපමා? වේදනා බුබ්බුළු උපමා කියලා අහලා තියෙනවනේ. වේදනා මොනවා කියලාද? දිය බුබුලක් වගේ. දැන් වතුරට කවුරු හරි කෙනෙක් ගල් කැටයකින් ගැහුවාම මොකද වෙන්නේ? එක සැරේට බුබුලක් හටගන්නවා. හටගත් සැනින් නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි. ඒ අතරේ පැවැත්මක් හටගත් සැනින් නැති වෙලා යනවා වගේ මේ වේදනාව එරෙසින්ම නැති වෙනවා. අන්න ඒ වගේ සමුදය වය කියලා කියන්නේ හටගත්තා ඊට පස්සේ නැති වුණා. මේක තමයි අනිත්‍ය. ඔන්න ඔය දර්ශනය මුල් කරගෙන තමයි අපි මේ පංචස්කන්ධය දිහා බලන්නේ. එතකොට අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? දැන් කාට හරි මං ඔය ඇත්තන්ට කියනවා පින්වත්නි මලක අනිත්‍ය දකින්න කියලා. ඔය ඇත්තන්ට එක සැරේටම මතක් වෙන්නේ මොන මලක්ද? මොන වගේ කොහොමද මලගේ අනිත්‍ය දකින්? පිපිල තියෙන ලස්සන මල පරවෙලා යන පැත්ත තමයි දකින්නේ. ඒ කියන්නේ මලේ මැද හරියේ ඉඳලානේ ඔක දැන් දකින්නේ නේද? මලේ අනිත්‍ය දකින්න කියලා කිව්වම අපි එක සැරේට පිපිච්ච ලස්සන මලක් දකිනවා. වන්න ගන්ධ ගුණෝ පීතංගී ලැබී ටිකක් කියනවා ලස්සන කරලා. ඊට පස්සේ ආයි කියනවා ආ රූපමිලා යාති කියලා. පරවෙච්ච මල. එතකොට පොහොට්ටුව පිපිච්ච එක මොකද්ද? පොහොට්ටු කියන ලංකාවේ තියෙන මේ දවසර පොහොට්ටු සාමාන්‍ය මල් පොහොට්ටුව. එතකොට පොහොට්ටුවක් පිපෙනවා කියන්නේ මොකද්ද? එයත් වෙනස් වීම. ඒක මොකද? ඒකත් අනිත්‍ය නේද? ඒකත් අනිත්‍ය. දැන් අනිත්‍ය නොවුනා නම් පොහොට්ටුව පිපෙයිද? පිපෙන්නේ නැහැ. එහෙනම් මල ලස්සන උනේ මොකේ පිහිටෙන්ද? අනිත්‍ය පිහිටෙන්. දැන් කවුරු හරි කෙනෙක් දැක්කලා කියනවා අනේ වයසට ගිහිල්ලා නේ කොණ්ඩෙත් ඇනින්තර සුදු වෙලා. එතකොට කියනවා මොනෝ කරන්නේද අනිත්‍යයිනේ කියලා කියනවා. ඇයි ඒ? කළු කොණ්ඩ සුදු වෙනකොට අනිත්‍යයිලු. හැබැයි ඕනතරම් සුදු කොණ්ඩ කළු වෙනවා. ඒක මොකද්ද? ඒක නිත්‍යද? ඒකත් අනිත්‍යයි. ඒ අනිත්‍ය පිටින් තමයි කොණ්ඩේ කළු කරන් ඉන්නේ නේද? ඒකේ කොණ්ඩේ කළු කරන් කතා කියන එක නෙමෙයි. ඒක දකින්නේ මේ විදිහට. දැන් පොහොට්ටුව පිපෙනවා ඒක අනිත්‍යයක්. පිපුණ මල පරවෙනවා ඒකත් අනිත්‍යයක්. එතකොට ඒ මොකද්ද? ඒක මලට ආවේනික ස්වභාවයක්. එතකොට කොහොමද අපිට ඒ මල දිහා බලාගෙන ඉන්නකොට දුකක් ඇති වෙනව නම් ඇති වෙන්නේ? කියන්න බලන්න. බලාපොරොත්තු නැතුනේ. ඔව්. පිපුණ මලේ බැඳුනොත් බැඳිලා ඒ මල පර නොවි තියෙන්න ඕනේ කියලා අල්ලගත්තොත් ඉතින් බැඳිලා එහෙම අල්ලගෙන ඉන්න වෙලාවේ මල පර වුණොත් එතකොට දුකයි. ඔබ දන්නවා මේ ලෝකේ පිපෙන මල් කතරම්නම් පරවෙලා යනවද නේද? දැන් ඔය එනකොට අනුන්ගේ වතුවල ඕන තරම් මල් දකින්න ඇතිනේ පරවෙලා තියෙන. දුකයිද? දුක නැහැ. ඇයි දුක නැත්තේ? ඒවා අපේ නොවන නිසා. එහෙනම් අපේ වතේ තිබුණා නම් දුක ඇති. අපේ නොවන නිසා දුක. එහෙනම් දුකට හේතුව පරවීමද? නෑ. එහෙනම් පරවෙන දේවල් පරවෙන්නේ නැතුව තියාගන්න ඇති වෙච්ච අල්ල ගැනීම. ඒවා බැඳීම නේද? එහෙනම් ඒ බැඳීම ඇති කරගත්තේ කවුද? තමන්. එතකොට ඒ බැඳීම නිසා දුක ඇති වුණා නම් ඒ දුකට වග කියන්න ඕන කවුද? තමන්මයි. ඇයි එහෙම දුකක් ඇති වුනේ? මල පිළිබඳව යථාර්ථයෙන් දැක්කේ නැති නිසා. එහෙනම් යථාර්ථයෙන් මනදහා දැක්කනම් දුකක් නැහැ නේද? එතකොට මේ දුක නැති කරා නම් හිතට ලැබෙන සුවය ලැබෙන්නේ මරුණට පස්සේද?
නෑ ඒ මොහොතෙම ඒ සුවය ඔබට අත්විඳන්න පුළුව නේද? එතකොට ඔබ එහෙම අත්හදා බලල තියෙනවද? ඔබට දුක ඇතිවෙන හේතු ඇතිවෙච්ච වෙලාවල ඇයි මට මෙහෙම දුකක් ඇති උනේ කියලා ඔබ හොයල බලල තියෙනවද? හේතු ගවේෂණය කරල තියෙනවද? එහෙම හේතු ගවේෂණය කරලා දුක ඇතිවෙන්න හේතුව ඔබ නසල තියෙනවද? ඒ නැසුවත් එක්කම ඔබට ඒ තුලින්ම සුවය උදා වෙලා තියෙනවද? එහෙම ඔබ ඒ සුවය අත්විඳිනව නම් ප්‍රත්‍යක්ෂ කරගන්නව නම් ඔබ දෛනික ජීවිතය අනිත් හැසිරෙන හැම මොහොතකදීම ඒ සුවය ලබන ප්‍රතිපදාව ඔබේ ජීවිතයට ගලපාගෙන ජීවත් වෙන්න උත්සාහවත් වෙනවා. කොයි වෙලාවට? ඇහෙන් රූප බලන හැම මොහොතකම, කනින් ශබ්ද අහන හැම මොහොතකම, නහයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන හැම මොහොතකම, දිවෙන් රස විඳින හැම මොහොතකම, කයට ස්පර්ශ දෙනෙන හැම මොහොතකම, සිතට සිතිවිලි නැගෙන හැම මොහොතකම ඔබ මෙන්න මේ ක්‍රියාමාර්ගය, මේ පිළිවෙත අනුගමනය කරනවා. එහෙම අනුගමනය කරන්න කරන්න ඔබට වැටහෙනවා මොනතරම් සුවයක් ඔබට මේ මොහොතෙම උදා කරගන්න පුළුවන්ද කියලා. එහෙනම් ඔබ මේ පැහැර හරින්නේ ගොඩක් වෙලාට මොකද්ද? මේ සුවය ලබා ගන්න තියෙන අවස්ථාව නේද? ඔබේ නොදැනුවත්කම නිසා ඔබ පැහැර හරින්නේ ඔබට සැබවින්ම අධ්‍යාත්මිකව සැනසෙන්න තියෙන අවස්ථාව. ඔබේ නොදැනුවත්කම නිසා ඔබ සුවය වෙනුවට දුක වැළඳ ගන්න ස්වභාවයෙන් යුක්තයි. එනිසා මෙන්න මේ සුවය ලබා ගන්න ක්‍රමවේදය තමයි ත්‍රිලක්ෂණයෙන් බැලීමෙහිවත් විපස්සනාව කියන්නේ. එනිසා විපස්සනාව ඉතාම වැදගත් එකක්. ඉතින් පින්වත්නි, අනිත්‍ය කියලා කියනකොට හිතන්න එපා හැමතිස්සෙම අසුබ විදියට. අසුබ විදියටම හිතන්න යන්න එපා. ලස්සනීව කැත වෙන එකත් අනිත්‍යයි. කැත වෙන එක, කැතට දෙන ලස්සන එකත් අනිත්‍යයි. නේද? එහෙම හිතුවා මොකද වෙන්නේ? ලස්සනීව කැතයි කියලා දැනගත්තාම මොකද වෙන්නේ? කැත වෙනවා කියලා දැක්කහම ලස්සනීව කැත වෙනවායි කියලා දැනගත්තාම ඒක ඇලෙන්නේ නැහැ. නේද? කැත වෙන, කැතට තියෙන ඒව ලස්සන වෙනවායි කියලා දැනගත්තාම මොකද වෙන්නේ? ඒක ඇලෙනවා. ඒක ඇලෙන්නෙත් නැහැ. ඇයි? ඊට පස්සේ ආපහු එහෙන් ලස්සන වෙලා දිගටම තියෙන්නේ නැහැ කියලා දන්න නිසා, අයත් අනිත්‍යයි කියලා දන්න නිසා ඒක ඇලෙන්නෙත් නැහැ. කැත ඒවයි ගැටෙන්නෙත් නැහැ. ලස්සන ඒවයි ඇලෙන්නෙත් නැහැ. ඒවට හිම වෙන්නේ දීලා ඉඳ දීලා ඉන්නවා. අන්න මනස හදා ගන්න හැටි. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න ඕන. එතකොට දැන් අපි සිව අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙලා යන ස්වභාවය. දුක්ඛ කියලා කියන්නේ මොකක්ද? ඒ වෙනස් වීම තුලම හටගන්න යම් කිසි දුකක් තියෙනවා. පීඩාකාරී ස්වභාවයක් තියෙනවා. ඒ එකක්. අනිත් එක තමයි මොකද්ද? දුක හටගන්න තැන දැන් වෙනමම ධර්මයේ සඳහන් කරලා තියෙනවා, යම් පිච්ඡන්න ලබති තාපි දුක්ඛ. දුක විස්තර කරන තැන එහෙම කියනවා. කැමැති දේ වෙන්නේ යමක් දී, කැමැති දේ නොලැබුණාම ඒක දුක්ඛ. නේද? එතකොට කවුරු හරි කෙනෙක් අනිත්‍යයෙන් යමක් දිහා බලනව නම්, වෙනස් වෙනවයි කියන අවබෝධයෙන් යුක්තව යමක් දිහා බලනව නම්, එයා මොකද කරන්නේ? ඒවා නොවෙනස්ව පවත්වා ගන්න කැමැත්ත ඇති කරගන්නේ නැහැ. එයා දන්නවා එහෙම කැමැත්ත ඇති කරගත්තොත් තමයි ඒක, එහෙම කැමැත්ත ඇති කරගත්තාට තමන්ට ඒව නොවෙනස්ව තියාගන්න බෑ කියලා එයා තේරුම් ගන්නවා. එහෙම කැමැත්ත ඇති කරගෙන ඉන්න වෙලාව වෙනස් වුණොත් දුක තියෙනවා කියලාත් එයා දන්නවා. ඒ නිසා එයා එවන් දුකක් ඇති කරගන්නේ. ඒ නිසා මේව දුක්ඛ ලක්ෂණයෙන් දකින්න පුරුදු වෙන්න ඕන. ඊළඟට අනත්ත. අනත්ත කියන වචනේ තේරුම මොකක්ද? තමන්ගේ වසඟයෙහි පවත්ව ගන්න බෑ. වසඟය කියන්නේ මොකක්ද? තමන්ට අවශ්‍ය විදියට, තමන්ට ඕන විදියට පවත්ව ගන්න බෑ. ඒක තමයි අනත්ත කියලා කියන්නේ. නේද? එතකොට යමක් තමන්ට ඕන විදියට පවත්ව ගන්න බැරි නම් එය අනත්තයි. අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි.
දැන් ඔන්න ඔය ලක්ෂණ තුන දකින්න නම් කවුරු කරේ කියන්නේ මේ පංචස්කන්ධය මුල් කරගෙන. එතකොට යා මොකද කරන්නේ? මේ පංචස්කන්ධය අල්ල ගන්න ආකාර තුනක් තියෙනවා. අන්න ඒ තුنين ඈත් වෙනවා. කොහොමද මේ පංචස්කන්ධය අල්ල ගන්න? සාමාන්‍ය පුහුදුන් ඔබ අපි හැමෝම පංචස්කන්ධය අල්ල ගන්නවා ආකාර තුනකට. මොකක්ද ආකාර තුන? පළවෙනි එක තමයි ඒතං මම. දෙක ඒසෝ හමස්මි. තුන ඒසෝ මේ අත්තා. ඒතං මම කියන්නේ මොකද්ද? මේ මගේ, මේක මගේ කියලා අල්ල ගන්නවා. එතන මගේ මගේ කියලා අල්ලා ගැනීම කියන්නේ මොකක් කියලාද? තණ්හා කියලා කියන එකට. ඊළඟට ඒසෝ හමස්මි. මේ ගොඩවල් පහ ඇතුලේ තමයි මම ඉන්නේ. ඒසෝ අහං අස්මි. අහං කියන්නේ මමනේ. මෙන්න මේක ඇතුලේ තමයි මම ඉන්නේ කියලා හිතනවා. එහෙම හිතන එකද කියනවා මොකක් කියලාද? මාන. ඉතින් මානිනවා, ඉතින් කල්පනා කරනවා. එහෙම හිතලා ඊට පස්සේ කියනවා ඒසෝ මේ අත්තා. මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඒකට කියනවා මොකක්ද? දිට්ඨි. ආත්ම දෘෂ්ටිය කියන්නේ දිට්ඨි. එතකොට පෘථග්ජන මනුස්සයා පංචස්කන්ධය අල්ල ගන්නවා කොහොමද? තණ්හා මාන දිට්ඨි වශයෙන්. නේද? තණ්හා මාන දිට්ඨි වශයෙන් පංචස්කන්ධය අල්ල ගන්න එකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතන කවුරු හරි කෙනෙක් මෙන්න මේ කියන පංචස්කන්ධය අල්ලා ගන්න ස්වභාවය නැති කර ගැනීම පිණිස පංචස්කන්ධය තුල ත්‍රිලක්ෂණය දකිනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ක්‍රියාත්මක වෙන හැටි දකිනවා. එහෙම ක්‍රියාත්මක වෙන හැටි දැක්කහම එයාට අනර අල්ලාගත් ක්‍රමය වැරදි කියලා අවබෝධ වෙනවා. කොහොමද අවබෝධ වෙන්නේ? නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ත. මේ ගොඩවල් පහ මගේ නෙවෙයි කියලා හිතනවා. අර අවබෝධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ දැක්ම විපස්සනා ඥානයත් එක්ක තමයි යාට ඒක එන්නේ. නේසෝ හමස්මි මේ ගොඩවල් පහ තුල නෙවෙයි මං ඉන්නේ. මම කියලා කෙනෙක් මේ ගොඩවල් පහ තුල නෑ. නමේසෝ අත්ත. මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා වටහගන්න. එහෙම වටහනවත් එක්කම සක්කාය දිට්ඨිය නැති වෙලා ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට මොකද වෙන්නේ? මම ය මගේ කියන හැඟීම නැති වෙනවා. එහෙම නැති වෙන්නේ නැහැ. මම ය මගේ කියලා ගන්නට දෙයක් නැහැ කියන දැක්ම ඇති වෙනවා. ඒකයි දැන් ගොඩාක් අය වරද්ද ගත්ත තැන සෝවන් වෙනකොට මම මේ මගේ කියන හැඟීම ඇත්තටම නැති වෙනවා කියලා. එහෙම එකක් නැහැ. හා ඒක දැන් බලන්න ආනන්ද හාමුදුරුවෝ පිළිනවන් පාපු වෙලා අඬනට උනේ මොකක් හින්දද? මමත් ඒ හින්දනේ නේද? මමත්වය කියන එක තියනවා. කොයි තාත්කල් තියනවාද? රහත් වෙන කම්ම තියනවා. මමත්වය කියන එක නේද? අස්මිමානය කියන එක නැති වෙලා යන්නේ රහත් වුණාට පස්සේ. ඒතර දැන් එහෙනම් මොකද්ද මේ සෝවන් වෙනකොට වෙන්නේ? ආ දෘෂ්ටි විසුද්ධිය ඇති, විෂන්නික ඇති වෙනවා, දැක්මක් ඇති වෙනවා. මෙහෙම මමය මගේය කියලා ගත්තට වඩා නෑ කියලා දැක්මක් තියෙනවා. ඒතර දැක්ම තියෙන කෙනා ඒ දැක්මට අනුව ඉස්සරහට වැඩ කරගෙන යනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ සහ මුලින්ම මමත්වයේ දුරු වෙලා ගියා කියලා. නේද? දැන් උදාහරණයකට ගත්තොත් අපිට දැක්මක් තියෙනවා. මොකද්ද දැක්ම? බත් කෑවම බඩ පිරේ කියන දැක්මක්. දැන් දැක්ම ඇති වෙච්ච ගමන් බඩ පිරෙනවද? නේද? දැක්ම ඇති වෙච්ච ගමන් බඩ පිරෙන්නේ නෑනේ. දැක්ම තියෙනවා ඊට පස්සේ මොකද කරන්නේ? කන්න ඕන. කනතරමට පිරේ. එහෙම නැතුව නොගයිඩිය කියලා දැක්ම දිනනවා කියලා බඩ පින ඉන්නේ නැහැ. අන්න ඒ වාගේ මෙතනදී වෙන්නේ දර්ශන විසුද්ධිය තියෙන එක විතරයි. දැන් ඔය අත දන්නවනේ සෝවන් වෙනකොට ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුන මොනවාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට මේ සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරන්නේ කොහොමද?
අතිභික්කවි ආසවා දස්සනා පහතබ මජ්ඣිමනිකායි සබ්බාසව සූත්‍රයේ තියෙනවා මේ ලෝකේ සමහර කෙලෙස් දර්ශනින් ප්‍රහාණය කරන්න, දැක්මින් ප්‍රහාණය කරන්න, දෘෂ්ටි විසුද්ධියෙන් පිරිසිදු කර ගන්න ඕන දෙයක්. අන්න ඒක තමයි මේ වෙන්නේ. එතකොට එයා සෝවන් ඵලයට අවතීර්ණ වෙච්ච කෙනා, ඵලයටපත් වෙච්ච කෙනා, මාර්ගයේ ප්‍රවිෂ්ඨ වූ කෙනා. අන්න ඒ මාර්ගයට එන්න නම් මේ ත්‍රිලක්ෂණ දැක්ම අපිට තියෙන්න ඕන. කොණ්ණඤ්ඤහාමුදුරන්ට ඇති උනේ ඒක තමයි යංකින්ජි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන ඒ ප්‍රකාශනින් පැහැදිලි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ උන්වහන්සේට වැටහුණා. ඒ වැටහුණත් එක්කම මේ පංචස්කන්ධය පිළිබඳව මමය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ය කියලා හිතාගෙන අල්ලා ගන්න ස්වභාවයේ නිර්ාර්ථක දෙයක් ය කියලා අවබෝධ වුණා. ඒ අවබෝධයත් එක්ක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති වෙලා කියලා සුවන් වුණා. නියතෝ සම්බෝධි පරායම ඒ කාන්තේන්ම නිවන කරා ගමන් කරන මාවතට ට්‍රැක් එකට වැටුණා. දැන් අපි හදන්නේ ඔන්නෝ ට්‍රැක් එක කරලා. අපි කොහොමද යන්නේ දැන්? අපි දැන් යන්නේ කෝච්චිය තාරපාරේ අරගෙන යනවා වගේ. නේද? දැන් කෝච්චිය තාරපාරේ අරගෙන යනවා එක එක පාරවල යනවා. නේද? ඉතින් මේ කෝච්චි කොහොම හරි අරගෙන ගිහිල්ලා අර තාරපාරේ රේල් පාරේ දෙකම එකට තියෙන්නේ. නේද? අර මෙහි මොනක් තියෙන්නේ? ඒ වගේ ට්‍රැම් කාර්ගේ. නේද? අන්න ඒ වගේ කොහොම හරි කරලා මේ කෝච්චි අරගෙන ගිහිල්ලා ට්‍රැක් එකට දාන්න ඕ. ට්‍රැක් එකට දැම්මට පස්සේ රේල් පාරේ දිගේම යනවා. ඒකයි කියන්නේ ඒ කාන්තෙන් මෙයා නිවන ඉලක්ක කරගෙනම යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ සඳහා උපකාර වෙන භාවනාවක් තමයි විපස්සනා කියලා කියන්නේ. දැන් අපි බලමු ආනාපාන සති භාවනාව කරද්දී පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ ත්‍රිලක්ෂණ. දැන් පළවෙනි එක තමයි පංචස්කන්ධේ රූපස්කන්ධය. නේද? දැන් උස්ම ගැනීම හෙලීම කලේ මේ කය මුල් කරගෙන. දැන් මේ කයෙන් අපි උස්ම ගැනීම හෙලීම කරනකොට මේ කය වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. අනිත්‍යතාවයට පත් වුණා. මේ කය අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ මොන වයින්ද? අපි සාමාන්‍ය කියන්නේ ආහාර නේද? ශරීරයේ හැදිලා තියෙන කය හැදිලා තියෙන්නේ ආහාරයෙන්. ආහාරයෙන් හැදිලා තියෙන මේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා මූල ධාතු, මූල ස්වરૂප කියද්ද හතරක්. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. නේද? දැන් ආනාපාන සති භාවනාව කරනකොට ඔය කියන ධාතු හතරෙන් වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මොන ධාතුව? වායෝ ධාතුව. නේද? වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. එතකොට වායෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? වායෝ ධාතුව කියලා කියන්නේ ඔව් වාතය තවත් විදිහකින් කියන. ඒ වායෝ ධාතුවේ දෙන ලක්ෂණ දෙකක්. මොකද්ද? පිම්බෙන, හැකිලෙන, පාවෙන ස්වභාවය නේද? එතකොට වායෝ ධාතුවේ ඒ ස්වභාවය තිබ්බට වායෝ ධාතුවේ තියෙනවා අනිත් ධාතු ලක්ෂණ. කිසිම ධාතුවක් පින්වත් තනිව පවතින්නේ නැහැ. හැම ධාතුවක්ම පවතින්නේ ඒ ඒ ධාතුන්ගේ බලපෑමත් එක්ක අඩු වැඩි වශයෙන්. දැන් ඔන්න ඒක තේරුම් ගන්න තවත් මේ හුස්ම පැත්තකට තියලා වෙන එකක් ගන්න. දැන් අපේ ශරීරයේ තියෙනවනේ ප්‍රධාන කුණප කොටාස කීයක් තියෙනවා? 32ක්. ඒ 32කින් පඨවි ධාතුව නියෝජනය කරන කුණප කොටාස කීයක් තියෙනවා? හේසාලෝ මානකාදන්ත ආදි වශයෙන් ගත්තා. එතකොට ඔන්න පඨවි ධාතුව නියෝජනය කරන කුණප කොටහසය තමයි මන්සං කියන්නේ. මන්සං කියන්නේ මොනවද? මස්. දැන් මස් ගත්තහම, මස් කෑල්ලක් කපලා ගත්තහම මස් වල තියෙන්නේ පඨවි ධාතුව විතරද? නෑ. මස් කෑල්ලේ තියෙනවා අනිත් ධාතුනොත් අඩු වැඩි වශයෙන්. අනිත් ධාතුන්ගේ බලපෑම මත මස් කෑල්ලේ විවිධ ලක්ෂණ තියෙනවා. ඒ අනුව මේ මස් කෑල්ල තුල පඨවි ධාතුව නියෝජනය කරන ලක්ෂණ
හයක් තියෙනවා. මොකද්ද හය? දැන් පඨවි ධාතුව කියලා කිව්වහම ගොඩක් අය කියනවා මොකද බරගතිය කියලා. පඨවි ධාතුව නෙවෙයි. පඨවි ධාතුව කියන්නේ පොළොවට පස් වෙලා යන ස්වභාවය. ඒක තමයි පඨවි ධාතුව. මේ ශරීරයේ තියෙන යම් කිසි දෙයක් පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත නම් ඒකයි පඨවි ධාතුව. ඒ පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත කොටස් වල තියෙන ලක්ෂණ හයක් තියෙනවා. ඒ හයෙන් එකක් තමයි බරගතිය. ඒකට ප්‍රතිවිරුද්ධ ගතියක් තියෙනවා. බර නම් මොකක්ද? සැහැල්ලුයි. ඊළඟට තව ගතියක් තියෙනවා. සිනිඳුයි. සිනිඳු නම් ගොරෝසුයි. තව ගතියක් තියෙනවා. තදයි. තද නම් තද නම් මෘදුයි. තද නම් මෘදුයි. ඇයි දැන් මේ එකම මස් කෑල්ල ලක්ෂණ හයකින් යුක්ත උනේ? මොකක් නිසාද? අනෙක් ධාතු වල බලපෑම නිසා. දැන් මස් වල තියෙන වැඩිම පටවි ධාතු කියලා අපි කියවනේ. මේ මස් කෑල්ල බරට දැනෙනවා. ඇයි ඒ? ආපෝ ධාතු ලක්ෂණ වැඩි නිසා මස් කෑල්ලේ. තෙල්, ලේ ආදී දේවල්, වතුර ආදී වැඩි නිසා මේ මස් කෑල්ල බරට දැනෙනවා. නේද? ආපෝ ධාතු ලක්ෂණ වැඩිවීම නිසා බරට දැනෙනවා වගේම මේ මස් කෑල්ල කමුලේ මැතිල්ලුව මොකද්ද? සිනිඳුයි. නේද? සිනිඳුද ගොරෝසුද? මේ අමු මස් කෑල්ල සිනිඳුයි. නේද? ඒ වගේම ඇඟිල්ලෙන් එබුවොත් මෘදුයි. මොකක් නිසාද එහෙම උනේ? ආපෝ ධාතු ලක්ෂණ වැඩි නිසා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ මස් කෑල්ල අරගෙන ගිහිල්ලා අවුවේ දානවා. වේලෙන්න. අවුවේ දින්න මොන ධාතුවද වැඩි? තේජෝ ධාතුව. උණුසුම. ඒ තේජෝ ධාතුවට ලක්වීම තුළ අර මස් කෑල්ලට මොකද වෙන්නේ? මස් කෑල්ලේ තියෙන ආපෝ ධාතු ශක්තිය අඩු වෙනවා. ආපෝ ධාතු ශක්තිය අඩු වෙන වැඩි වෙන්නේ මොකද්ද? පඨවි ධාතු ශක්තිය වැඩි වෙනවා. එතකොට පඨවි ධාතු ශක්තිය වැඩි වෙනකොට ආපෝ ධාතු ශක්තිය අඩු වෙනකොට අර මස් කෑල්ල දිවිච්ච බරගතිය වෙනස් වෙලා ඒක සැහැල්ලු වෙනවා. ඒකේ තිබිච්ච සිනුදු ගතිය වෙනස් වෙලා ඒක ගොරෝසු වෙනවා. කරවල කෑල්ලක් මූණ එළුවා වුණ වගේ තියෙනවා. ඊළඟට ඒකේ දිවිච්ච මොකද්ද? මෘදු ගතිය තද වෙනවා. කරවල නේද තදට හිටිනවා. දැන් ඒ ඔක්කොම උනේ මොකක් නිසාද? තේජෝ ධාතුවේ බලපෑම නිසා. දැන් ඔන්න බලන්න මේ මස් කපල ගන්න ඕනේ නැහැ. ඇඟේ දින කොටත් ඔහොම තමයි. මේ සතර මහා ධාතුන්ට අපේ මේ ශරීරයේ විවර වෙන්න වෙන්න බාහිරව හා අධ්‍යාත්මිකව ඇතුලින් සහ පිටින් මේ ධාතුන් අතර ක්‍රියාකාරීත්වයට මේ ශරීරය යොමු කරන්න මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම මේ රූපය ශරීරය වෙනසකට ලක් වෙනවද නැද්ද? වෙනසකට ලක් වෙනවා නේද? දැන් අපි හිතමු උදේට නැගිටලා මූණ හොදන්න යනවා. මූණ හොදන්න ගියාම අපි දකින ඇස් දෙකේ මොනවද? කබ. මොකද වෙලා තියෙන්නේ? ආපෝ ධාතු වේලිලා. ආපෝ ධාතු පඨවි ධාතු බවට පත් වෙලා. ඒකනේ කබ හැදිලා තියෙන්නේ නේද? ඊට පස්සේ මොකද කරන්නේ? සෝදනෝ කියන්නේ මොකක්ද? ආපෝ ධාතු වැඩි කරනවා. වැඩි කළා දැම්මම පඨවි ධාතු කඩාගෙන යනවා. දැන් මූණ හොදනකොට මම ඉඳලා තියෙනවා නේ. දැන් ගොඩක් වෙලාවට මූණ හොදලා ආපහු ලස්සන වෙලා රූපේට බැඳීමක් නේ ගොඩක් වෙලාවට අපි ඇති කරගන්නේ. හැබැයි හරියට දන්න කෙනාට ඕක භාවනාවක් කරන්න පුළුවන් නේද? භාවනාවක් කරන්න පුළුවන්. සීතල කාලේ එළිය යනකොට තොල් වේලෙනවා. ඊට පස්සේ හැමතිස්සෙම හෑන්ඩ් බෑග් එක දාගෙන යනවා ලිප් බාම් එක. නේද? වේලිච්ච තැන ගානවා. මොකද කරන්නේ? තොල් වේලෙනවා කියන්නේ මොකද්ද? තොලේ තිබිච්ච පඨවි ධාතු ලක්ෂණ වැඩි වෙනවා. ලිප් බාම් එකේ තියෙන මොනවාද? ආපෝ ධාතු ටිකක් ඇප්ලයි කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න ගුරු සුගතියෙන් මෙලෙක් බවට පත් වෙනවා.
ඒක කරන්න එපා කියන එක නේ කියන්නේ. දැන් කරනකොට ඔම හිතන්න බැරිද? පුළුවන්. රූපේ අනිත්‍යතාවය වටහා ගන්න බැරිද? පුළුවන්. කැත දේවල් දිහා බලල විතරක් නෙවෙයි ලස්සන දේවල් දිහා බලල ඔබට අනිත්‍ය දකින්න පුළුවන්. ඔබට මේ වෙනස හඳුනා ගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ වෙනස් වෙන දේවල් වෙනස් නොකර ඉන්න උත්සාහ කරනවා නෙවෙයි. අවශ්‍ය කරන්නේ ඒ తත්වය අවබෝධ කරගෙන නොබැදී ඉන්න උත්සාහ කිරීමයි. ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා එදිනෙදා ජීවිතයට මෙන්න මේ දේවල් අපි භාවිත කරගන්න. දැන් අපි බලමු ආනාපාන සතිය තුළ කොහොමද රූපේ වෙනස් වෙන්නේ කියලා. වෙනස් වෙනවද නැද්ද? දැන් ආනාපාන සතිය දැන් රූපය ගත්තාම මං කියව දැන් නාස් පුඩු දෙක ළඟ හුස්ම හැපෙන හැටි බලන්න කියලා නේද? දැන් ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ වායු ධාතුව වැඩියෙන් නියෝජනය කරන එක. එතකොට නහය තුල වැඩියෙන් තියෙන්නේ පඨවි ධාතුවය නේද? එතකොට මොකද වෙන්නේ? පඨවි ධාතුව විතරක් නෙවෙයි වායු ධාතුව තුල ක්‍රියාත්මක වෙන තව ධාතු ලක්ෂණයක්. මොකද වායු ධාතුව ඇතුළෙම තියෙනව තව ධාතුවක්. මොකද තේජෝ ධාතු. තේජෝ ධාතුවේ ස්වභාවය මොකද? ඔව් සාමාන්‍ය කියන රස්නේ විතරක් නෙවෙයි සීතල. රස්නේ සීතලයි දෙකම තේජෝ ධාතු ලක්ෂණ. ඒතර මං කියව මොකද? නහයඟ හැපිගෙන හුස්ම ඇතුළට යනකොට මොකද වෙන්නේ? සිසිලසක් දැනෙනවා. ඒ දැනෙන මොකක් නිසාද? වායු ධාතුව වැඩියෙන් ක්‍රියාත්මක වෙන ආශ්වාස ප්‍රශ්වාස රැල්ලේ තියෙන තේජෝ ධාතුව නිසා. ඒක ආපහු එළියට යනකොට මොකද වෙන්නේ? අර සිසිලස ආයු රස්නයක් වෙනවා. ඒ රස්නය වෙන්නේ තේජෝ ධාතුවේ බලපෑමයි. ඉතින් ඔය විදිහට තේජෝ ධාතුව වැඩි වෙලා සමහර වෙලාවට අපි හුස්ම ගන්න මේ හුස්ම වැඩිල මොකද වෙන්නේ සමහර වෙලාවට? සමහර මේ නහය අග වේලුල යන්නත් පුළුවන් නේද? එහෙම වෙනස්තා තියෙනවනේ. එහෙන් බිරිසාවේ මේ හදිච්ච වෙලාවක බලන්නකො. එතන හුස්ම අර රැල්ල වැඩිල එතන ගල් වෙලා යනවා. වේලිලා යනවා. නේද? එතකොට එහෙම නැත්තම් මේ උඩු තොලාග හුස්ම වැඩිලා මොකද වෙන්නේ? තොල්කට වේලෙනවා. තොල්කට වේලෙනවා. නේ? මේ බාහිර වාතයේ තියෙන හුලං වැඩිලා මේ ශරීරයේ හැම මොකද වෙන්නේ? වේලෙනවා. හැම වේලෙනවා කියන්නේ මොකද? හැම වේලෙනවා කියන්නේ මේ රූපයේ තියෙන මොකද්ද? ආපු ධාතු ශක්තිය අඩු වෙලා පඨවි ධාතු ශක්තිය වැඩි කරනවා. ඒ වැඩි කරේ මොකක් නිසාද? වායු ධාතුය තුල ක්‍රියාත්මක වෙන තීජෝ ධාතුව නිසා. නේද? සීතල සුලං නිසා හරි රස්නේ නිසා හරි හැම වේලිලා යනවා. එහෙම වේලිලා යනකොට අපි මොකද කරන්නේ? ස්කින් ලෝෂන් එකක් අරගෙන ගානවා. ස්කින් ලෝෂන් එකේ තියෙන මොනවද? ආපෝ ධාතු නේද? ආපෝ ධාතු ගියාම ආයි අර පඨවි ධාතු ගතිය අඩු වෙලා යනවා. මෙහෙදි ඔච්චර තියෙනවා භාවනා කර්මස්ථානේ බලාගෙන යනකොට. ඉතින් අන්න ඒ විදිහට ඔබ දකින්න ඕන. එතකොට දැන් ආනාපාන සතියේ මේ පංචපාදානස්කන්ධ ක්‍රියාවලිය දිහා බලනකොට හුස්ම ගන්න හුස්ම රැල්ල නිසා රූපය වෙනස් වෙන හැටි දකින්න ඕන. ඒ ස්පර්ශයත් එක්කම ඔබ අඳුන ගන්න ඕන හැම මොහොතේම මේ දැන් ඇතුළට හුස්ම රැල්ලක් යන හැම මොහොතකම මේ ස්පර්ශය වෙනවත් එක්කම මොකද වෙන්නේ? කලින් තිබිච්ච ස්වභාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ රූපය එක මොහොතක්වත් එක විදිහකට තියෙන්නේ නැහැ. නේද? දැන් සාමාන්‍යයෙන් භාවනා කරලා නැගිටලා යනකොට හිතන්නේ මොකද්ද? මං උදේ වාඩි වෙච්ච මමම දැන් හවස නැගිටලා යනවා කියන හැඟීම යන්නේ නේද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ වෙනස් වීම ඔබ හරියට තේරුම් ගත්තේ නැති නිසා.
හොඳටම අවබෝධයට පත්වීගෙන එනකොට තේරෙනවා ඔබට මට අපට එක මොහොතක්වත් නොවෙනස්ව පවතින්නට බෑ කියන හොඳට වැටෙනවා. එහෙනම් මෙන්න මේ අනිත්‍යතාවය ඔබ හොඳින් දකින්න ඕන. මේ හුස්ම රැල්ල ඇතුළට යන පිටට යන හැම මොහොතකදීම රූපයට වෙන වෙනස්කම් ඔබ දකින. ඇතිව නැතිව යන හැටි දකින. ඊට පස්සේ දැන් අනිත් එක තමයි ආනාපාන සතිය කරනකොට මම මතක් කළා වේදනා නේද? විවිධ වේදනා ඇති වෙන්න පුළුවන්. හුස්ම ගැනීම හෙලීම පිළිබඳ වේදනාවම නෙවෙයි. ඒකත් එකක්. අර මං කලින් කිව්ව විදිහට සිසිල් හුලම් පාරක් යදෙනකොට සුඛ වේදනාවක් එන්න පුළුවන්. රස්නියක් දැනෙනකොට නේද දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම වැඩි දැනෙන්නේ නැති වෙනකොට උපේක්ඛා වෙන්න පුළුවන්. ඒකත් හැම මොහොතෙම වෙනස් වෙනවා කියලා දකින්න. ඊළඟට දැන් ඔබ ඔය විදිහට භාවනා කරගෙන යනකොට හිත හොඳට පිහිටවගෙන යනකොට මොකද වෙන්නේ? නවාගෙන ඉන්න කකුල රිදෙනවා, අත රිදෙනවා, කොන්ද රිදෙනවා. මොකද වෙන්නේ? දැන් එතකොට ඔන්න වේදනාවක් එනවා නේද? එතකොට මොකද කරන්නේ? දැන් සමහර විට දැන් මේ වේදනාවට අවධානය යොමු කළොත් මගේ මූලික භාවනා කර්මස්ථානේ කැඩෙනවා. ඒ නිසා කකුල මෙහෙම නෙවෙයි දෙකට කඩලා ගියත් තායි නම් ආයි නැගිටින්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ කියලා ඒ ඉරියව්වම ඉන්න ගන්නවා. ඒක හරියන එක නෙවෙයි. එහෙම කරන්න ඕන නැහැ. ඊට පස්සේ ඔහොම වේදනාවක් ආවොත් සමහර මං අහලා තියෙන භාවනා ගුරුවරු කියලා දෙන එක මොකද? වේදනාවක් ආවහම එතෙන් එක සැරේට අවධානය යොමු කළා. වේදනාවක් 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 කියලා හිතන්න එක. එහෙම කියනවා. ඒතර මොකද වෙන්නේ? වේදනාව ඩබල් වෙනවා. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. නේද? නිකන් මේ දැනෙන්නේ නැති එකකට අවධානය යොමු කරලි ඉවර වෙලා ඊට පස්සේ ඒ ගැන මේ හිත හිතා ඉන්න ගත්තාම ඒක නැති වෙනවට වැඩි ඒක වැඩි වෙනවා. ඒක නෙමෙයි කරන්න ඕන. මොකද කරන්න ඕන? වේදනාවට අවධානය යොමු කරන්න ඕන තමයි. ඇයි වේදනාවක් ඇති වුණේ කියලා බලාගෙන ඒකටයි අවධානය යොමු කරන්නේ. ඇයි මගේ මේ කකුල රිදෙන්නේ කියලා බලන්න. බලන්නේ නිකන් නෙවෙයි. අකුසල් සිතින් නෙවෙයි, කුසලයෙන්ම සිති සතියෙන්ම බලන්න. බලනකොට ඔබට වැටහෙනවා මොකද? කකුල රිදෙන්නේ නවන් ඉන්න හින්දා කියලා. නේද? ඊට පස්සේ මොකද කරන්නේ? සිහියෙන් යුක්තව කකුල දිගාරිනවා. හැබැයි ළඟ ඉන්න කිරාට වේදනාව දැනෙන්නේ නැති විදිහට නේද? සිහියෙන් යුක්තව කකුල දිගෑරලා වේදනාව සමනය කරගෙන පොඩ්ඩක් ඒ දිහා බලාගෙන ඉන්නෝ. දැන් අර ඇතිවෙච්ච වේදනාව තුනී වීගෙන වෙනස් වීගෙන යන හැටි දකිනවා. දැකලා ඉවර වෙලා ඊට පස්සේ ආපහු කකුල නවාගෙන අර මුල් භාවනාවට එන්න. ලෝභ කරන්න එපා කලින් එකට. සමහර විට අමාරුවෙන් සමාධිය ගොඩ නගා ගත්තේ අපරාධ මේ වේදනාවට දැන් වැඩි අවධානය යොමු කරන්න ගියෝ භාවනාව කැඩෙනවා කියලා ඒකෙත් ඇලෙනවා. එහෙම ඇලෙන්න දෙයක් නෙවෙයි මේ භාවනාව. හිත කියලා කියන්නේ වඩන එකක්. මේ අවබෝධයටපත් වෙන එකක්. ඉතින් ඔබට මේ වේදනාව තුලක් අනිත්‍ය දකින්න පුළුවන් නම් ඒක මිස් කරගන්න එපා. ඒක මගහැර ගන්න එපා. ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒක උත්සාහවත් වෙන්න. ඉතින් අන්නේ මේ විදිහට වේදනාව දිහා බලන්න. මේ භාවනා කරන වෙලාවේදී ආනාපාන සතියේ කරන වෙලාවේදී ඇතිවෙච්ච මේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ලත් එක්ක ඇතිවෙච්ච ස්පර්ශය නිසා ඇතිවෙච්ච යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවද ඇතිව නැතිව යනවා. උප්පාද වය දකින්න, සමුදය වය දකින්න. ඊළඟට දැන් ඔබ භාවනා කරන මං කියව හුස්ම. ඒ ගන්න හුස්ම රැල්ලේ ස්වභාවය ගැන ඔබ හිත අඳුන ගන්න කියලා. මොකක්ද අඳුන ගන්න ස්වභාවය? එක හුස්ම ගන්නවා, එක ආශ්වාසයද ප්‍රශ්වාසයද කියලා අඳුන ගන්නවා. දෙක, එක දිගයිද කොටයිද කියලා අඳුන ගන්න. තුන, ආරම්භයයි මධ්‍යම අවස්ථාව අවසානය සබ්බකාය පරිසංවේදී මුල මැද අග හඳුනා ගන්නවා. හතර, ඒ හුස්ම රැල්ල සියුම් බෙබි යන හැටි හඳුන ගන්නවා. ඒ එක ක්‍රමයක්. ඊට පස්සේ හුස්ම ගන්න හෙලනකොට රස්නේද
සීතලයිද කියල ඒ හඳුන ගන්නවා. අන්නේ හැම හඳුනා ගැනීමක් එක්කම ඔබට වැටහීමක් තියෙන්න ඕනම කද්ද. එකක් අඳුනගෙන ඊළඟේ අඳුන ගන්නකොට මුලින් අඳුනාගත හඳුනා ගැනීම හෙවත් සංඥාව වෙනස් වුණා කියලා ඔබට දැනෙන්න. නේද? ඒ වෙනස් වීම ඔබට පාලනය කරන්න බෑ කියලා ඔබට තේරෙන්න ඕනේ. නේද? එක දැන් බලන එක රූපයක් දිහා බලලා අනිත් රූපෙ දිහා බලනකොටම මුල් රූපෙ නිසා ඇතිවෙච්ච සංඥාව වෙනස් වෙලා. දැන් මේ ඇතිවෙච්ච සංඥාව වෙනස් කරන එක ඔබට පාලනය කරන්න පුළුවන්ද? බෑ. දැන් මෙතන කෝපයක් තියෙනවා. මම මේ කෝපෙ දිහා බලලා වටාපත දිහා බලනවා. කෝපෙ දිහා බලලා ඇතිවෙච්ච යම් වේදනාවක් වේනම් සංඥාවක් වේනම් සංස්කාර සිතිවිල්ලක් වේනම් ඒ සියල්ල වටාපත දිහා බලනකොට මොකද වෙන්නේ? නැති වෙලා ඉවරයි. නේද? දැන් ඒක නැති වෙන එක මට වළක්වන්න පුළුවන්. මට වළක්වන්න බෑ. ඒක තමයි අනන්තතාවය. අන්න ඒ தত্ত্বය ඔබ හොඳින් තේරුම් ගන්න. මේ ආශ්වාස ප්‍රශ්වාස කරන වේලාවේදී ඇතිවෙච්ච යම් කිසි සංඥාවක් වේනම් ඒ සංඥාව මොහොතින් මොහොත වෙනස් වෙනවා කියන ඒ අවබෝධය යටින් තියෙන්න ඕන. ඒ අවබෝධයත් එක්ක තමයි ඔබ මේ සංඥාව පරිහරණය කරන්න ඕන. ඒ හඳුනා ගැනීම කරන්න ඕන. උඩින් සීතලද රස්නේද කියලා හඳුනා ගන්නව ගමනේම යටින් දිවෙන්න ඕන මොකක්ද? මේ සීතල දැන් වෙනස් වෙලා ගියා නිසා තමයි රස්නේ විදිහට වටහා ගත්තේ. එතන තියෙන අනිත්‍යතාවය කියන එක තේරුම් ගන්න ඕන. එතකොට මේ සීතල නිසා ඇතිවෙච්ච සංඥාව සීතලයයි ඇති කරගත්ත සංඥාව රස්නේයි කියන සංඥාව ඇති වෙනවත් එක වෙනස් වෙනවා කියන ඔබට දැනෙන්න ඕන. අන්නේ අනිත්‍යතාවය ඔබ හොඳින් වටහාගෙන ඔබට පුළුවන් නම් ආස්වාස ප්‍රස්වාස කරන්න තණ්හා මාන දිට්ටි වලට යන්නේ නැතුව ඔබට මේ භාවනාව කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි සංඛාර. සංඛාර කියලා කිව්වෙ එතන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාකාරකම්. දැන් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය ගැන හිතන්නේ කිව්වා ආනාපාන සතියත් එක්ක. මේ ගන්නා හෙළනා හුස්ම සියල්ල මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා කියන එක ඔබ තේරුම් ගන්න. පින්වත්නි ආශ්වාස කියලා කියන්නේ ආශ්වාස කාය කියලා කිව්වහම එතන තියෙන්නේ වායෝ ධාතු කලාප සමූහයක්. වායෝ ධාතු කලාප සමූහයක් එකතු වෙලා පුංචි පුංචි වායෝ ධාතු කලාප සමූහයක් තමයි මේ හුස්ම රැල්ලක් විදිහට ගොඩනගන්නේ. දැන් මේ අපේ ඇඟේ තියෙනනේ හැම අපි හැම කෑල්ලක් කඩලා ගන්නවා ගලවලා ගන්නවා. හැම කෑල්ලක් අරගෙන බැලුවොත් එතන තියෙන මොකද්ද? එතන තියෙන පුංචි පුංචි පටවි ධාතු කලාප සමූහයක්. ඒක නිකම් පිටි කුඩුවට ඇටිය අංශු ඉතාම කුඩා වට තියෙනවා. පුංචි පුංචි රූප කලාප සමූහය එකට තියෙන්නේ මොකක් නිසා? ආපෝ ධාතුවත් එක්ක. ආපෝ ධාතු එකතුවත් එක තමයි අර විසිරීලා යන රූප කලාප එකට එකතු කරලා කැටි කරලා තියෙන්නේ. අන්න ඒ වගේ ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ පුංචි පුංචි වායු ධාතු කලාප සමූහයක්. ඒ වායු ධාතු කලාප සමූහය එකට එකතු කරලා කැටි කරලා තියෙන්නේ පටවි ධාතු මුල් කරගෙන. එතකොට මේ වායු ධාතුව ඇතුළට ගන්නකොට ඒවා රස්නේ බවට පත් වෙලා සීතල බවට පත් වෙලා ස්පර්ශ වෙවි යන හැම මොහොතකදීම මේ කියන ආශ්වාස ප්‍රශ්වාස කාය එවත් වායු ධාතුව මොකද වෙනස් වෙනවා නේද? නහයාගේ හැපිගෙන මේ හුස්ම ටික හුස්ම රැල්ල ඇතුළට යන හැම මොහොතකදීම එතනත් නහය අගත් වෙනස් වෙනවා, හුස්මයත් වෙනස් වෙනවා. ගෑවිගෙන යන මොහොතක් මොහොතක් පාසා ඒ හුස්ම රැල්ල වෙනස් වෙනවා. දැන් එහෙම වෙනස් වෙන එක ඔබට පාලනය කරන්න පුළුවන් බෑ. ඒක තමයි අනත්ත කියන්නේ. එහෙම බැරි දේවල් ඔබට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා ඔබ බැඳුනොත් මොකද වෙන්නේ? බැඳිලා ඉන්න වෙලාවට පාලනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දුකයි නේද? එතකොට ඔබ ඒක ඔබට පාලනය කරන්න බෑ කියලා දන්නවනම් ඒකේ අනිත් අදහස තමයි ඔබ තේරුම් ගෙන තියනවා ඒ තුළ මොකද්ද? ඒක වෙනස් වෙනවයි කියලා නේද? වෙනස් වෙන්නේ මොකක් නිසාද? හරියට බැලුවොත්
තමන්ට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසා නේද? එතකොට මේක තමන්ට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා දන්න කෙනා ඒ දැනුම ඇති වෙන්නේ අනිත්‍යතාවයත් එක්ක. එහෙම කෙනා අනිත්‍ය විදිහට දකින්න ඒවා කෙරෙහි තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ. අන්න එහෙම කෙනාට දුකක් නැහැ. එතකොට මේ අපි දෛනිකව එදිනෙදා කරන මේ ප්‍රධානම ක්‍රියාකාරකම මුල් කරගෙන අපිට බලන්න කොච්චරනම් මේ දුක ඇති වෙන්නේ නැති වෙන විදිහේ හිතක් හදාගන්න පුළුවන්ද කරේ නැති වුණාට නේද? එතකොට ඊළඟ කාරණාව තමයි මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය. ආනාපාන සති භාවනාව කරනකොට ඇති වෙන මොනවාද? විඥානස්කන්ධය. විඥානය කියන්නේ මොකක්ද? දැන ගැනීම නේද? ඒකට කියනවා ආරම්මණං විජානාතිති විඥානං. අරමුණ දැන ගන්න ස්වභාවය තමයි විඥාන. ඒකට අරමුණ කියලා කිව්වේ මොකද්ද? දැන් මෙතනදී නම් ආනාපාන සතිය තමයි අරමුණ. හුස්ම ගැනීම හෙලීම අරමුණ. අරමුණ දැන ගැනීම විතරක්ම නෙවෙයි. දැන් අපි සංඥාවෙන් අඳුන ගන්නවනේ. ඒ අඳුනාගත්ත දේත් අපි දැන ගන්නවා. මේක මේ විදිහට අඳුනගත්ත කියලා දැන ගන්නවා. ඊළඟට වේදනාවක් දැනුණනේ. ඒ වේදනාවත් අපි ඒ විඳ එකක් අපි දැන ගන්නවා. විඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. විඳ එක දැනගන්නේ විඥානේ මොකද? ඒ කියන්නේ විඥාණය සංඥාවටයි සංස්කාරවලටයි වේදනාවටයි ඔකටම සම්බන්ධයි ප්‍රමුඛයි. එතකොට වේදනාව මුල් කරගෙන යම්කිසි විඥානයක් ඇති වුණා නම්, සංඥාව මුල් කරගෙන යම්කිසි විඥානයක් ඇති වුණා නම්, සංස්කාර මුල් කරගෙන යම්කිසි විඥානයක් ඇති වුණා නම්, ඒ විඥානය නිට්ටයයිද අනිත්‍යයි? අනිත්‍ය. ඇයි අනිත්‍ය කියන්නේ? වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? අර මුලින් කියපු කාරණා තුනම වෙනස් වෙනවා. එතන වෙනස් වෙන කාරණා මුල් කරගෙන යම්කිසි විඥානයක් ඇති වුණා නම් ඒකත් වෙනස් වෙලා නැහැ. ඒකත් එක විදිහකට පවතින්නේ නැහැ කියලා දකින්න. අන්න එහෙම දකින්න කෙනා මොකද කරන්නේ? මේ පංචස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කහම එයා පංචස්කන්ධයේ අවබෝධයෙන් කලකිරෙනවා. මේක මගේ කියලා අල්ලාගත්තට වඩා නෑ කියලා දකිනවා නේද? අවබෝධයෙන් කලකිරෙන කෙනා මොකද කරන්නේ? අවබෝධයෙන් පංචස්කන්ධය අතහරිනවා. ඒ කියන්නේ මොකක්ද? මේ කියන්නේ අවබෝධයෙන් කලකිරුන ගමන් සීදි විහාන කරගන්නවා. ඒකද? නෑ. එහෙනම් අවබෝධය තුල පංචස්කන්ධය පරිහරණය කරනවා. කොහොමද පරිහරණය කරන්නේ? බුදුහාමුදුරු දේශනා කරන බොහොම ලස්සන වචනයක්. නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. ඒ කියන්නේ නිස්සරණ කියන්නේ මොකද්ද? අත්හරින්න. අත්හරින්න සූදානමින් පරිහරණය. ඒ කියන්නේ තියෙනව නම් පරිහරණය නොකර ඉන්න එපා. තියෙනව නම් පරිහරණය කරන්න. හැබැයි දැනගන්න. මොකක්ද දැනගන්න? අත්හරින්න වෙලාවක් එනවා කියලා දැනගන්න. නේද? ඒකයි නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කියන්නේ. ඉතින් අත්හරින්න වෙලාවක් එනවා කියලා දැනගෙන පරිහරණය කළොත් මොකද වෙන්නේ? අතහරින වෙලාවට දුක. දැන් අද පන්සලට ආවනේ මෙහාට. ආවේ මොකක් හිතාගෙන? නෑ, අවසේ යනවා කියලා හිතාගෙන. නේද? අවසේ යනවා කියලා හිතාගෙන ආපු ඉඳා අවසේ යනකොට දුකක් නෑ. නේද? අවසත් අද රැයත් ඉන්නවා කියලා හිතාගෙන ආවිලා ආන්දරගෙන මේ ඉන්න දෙන්නේ නෑ යන්න කරුණා. ඒ වුණාම අන්න දුකයි. ඒක නියත කතා. ඒ වගේ මේ පංචස්කන්ධය අතහරින්න වෙනවයි කියලා දැනගෙන අපි පරිහරණය කරනවා නම් මේක යම් මොහොතකදී අපිට අතහරින්න වෙනවා නම් එහෙම වෙලාවට දුකක් නැහැ. ඒ වෙලාවට ඒක අතහැරලා දැම්මා. එතකොට අන්න ඒ විදිහට කරන්න ඕන. එතකොට දැන් පංචස්කන්ධයේද තියෙන මේ උපාදානය අතහරිනවා කියන වැඩේ කරන්නේ මැරුණාට පස්සේ නෙවෙයි. අන්න එකයි විශේෂය.
දැන් අපි හිතාගෙන ඉන්න හොන් පංචස්කන්ධයට දෙන උපාදානය අතහැරීම වෙන්නේ මැරුණ. එතකොට මැරෙනවා, මැරුණම නිවන් දකින්නවා කියලා හිතාගෙන නේද? දැන් මේ කියපු ක්‍රියාකාරකම් ටික උනේ කොයි වෙලාවෙද? මේ වෙලාවේනේ. දැන් ඔය හුස්ම ගන්න ටික එදිනේ ඔය පහම ක්‍රියාත්මක උනේ නේද? එතකොට ඔබ ඔය ක්‍රියාකාරකම් පහත් එක්ක, ඔය පංචස්කන්ධ ක්‍රියාකාරකම් පහත් එක්ක උපාදානය ඇති කරගත්තේ නැතුව ඔක කරන්නම් මොකද වෙන්නේ? උපාදානය ඇති කරගන්නේ නැතුව ඔබ වේදික කරා නම් ඔබ නිවනට සමීපද නැද්ද? සමීපයි. ඉතින් රහතන් වහන්සේලා කරන්නේ toy එකනේ නේ? දැන් රහතන් වහන්සේලා රූපයක් නැද්ද? තියෙනවා. රහතන් වහන්සේලා වේදනාවක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. රහතන් වහන්සේලා අඳුනගන්නේ නැද්ද? අඳුනගන්න. රහතන් වහන්සේලා හුස්ම ගන්න නැද්ද? සිතිවිලි පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. රහතන් වහන්සේලා දැනගන්නේ නැද්ද? දැනගන්නවා. බලනකොට අපි කරන දේ මොකදලා තියනවා නේද? ඒතර මොකද්ද වෙනස? අවබෝධයෙන් පරිහරණය කරලා තියෙන. අවබෝධයෙන් පරිහරණය කරපු නිසා උපාදානය කරේ නැහැ. උපාදානය කරේ නැති හින්දා දුකක් කොහෙලාද නැත්තේ? ඒ වෙලාවේ ඒ මොහොතේම දුක නැති කරනවා. අන්න නිවන. එහෙනම් ඔබ මේ தත්ත්වය අවබෝධ කරගන්න මේ මොහොතේම ඔබට නිවන් දකින්න පුළුවන් නේද? ඒ නිවන ඔබ අත්විඳින ක්‍රම තුනක් තියෙනවා. අපේ හිතේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාර, නැති කරන ආකාර තුනක් තියෙනවා. මොකද තුන? තදංග වශයෙන් යටපත් කරනවා, විඛම්බන වශයෙන් ඝනත්වයේ තුනී කරනවා, ඊට පස්සේ සමුච්ඡේද වශයෙන් මුලින් උපුටලා දා. එතකොට දැන් සිල් සමාදන් වෙලා ඉන්න මේ මොහොතේ ඔබේ හිතේ නැගෙන කෙලෙස් කයින් වචනයෙන් එළියට දාන්න යන්නේ නැතුව දැන් ඔබ මොකද කරන් ඉන්නේ? තදංග වශයෙන් ඒව යටපත් කරගෙන නේද? එතකොට දැන් මේ බොහොම නිහඬව තැම්පත්ව රැඳී සිටින මොකක් නිසාද? ඒ සීලමය සංවරය නිසා. බලමුකු පවාරණය කළ යනකොට පවාරණය කළ යන්න ඕනේ මත ඇවුන විවේක කාලෙත් නේද? එතකොට මොකද වෙන්නේ? අර ආයාසෙන් සංවර කරගෙන ඉන්න කය වචනය ඒක මොකද වෙන්නේ? දන්නව නේද? පොඩ පොඩ එනවා, සද්ද කළා කතා කරන්න හිතෙනවා නේද? ඒ වගේ එනවා. එතකොට සීලයෙන් කොහොමද කරන්නේ? අර කායික සංවරය, වාචසික සංවරය ඇති කරගෙන කෙලෙස් තදංග තාවකාලික යටපත්. හරියට රබර් බෝලිය වතුර යට දාලා තියලා අල්ලන් ඉන්නවා වගේ. අල්ලන් ඉන්නකන් හොඳයි. අතහැරියෙ ගහවම මොකද වෙන්නේ? උඩට එනවා. නේද? එතකොට කවුද? දැන් මෙතන නම් අල්ලන් ඉන්නේ කවුද? මෙතන අල්ලන් ඉන්නේ මම. මං ඉන්නේ හින්දා දැන් සද්ද නැහැ. ඒකවත් නේ වාගේ. ඊළඟට විඛම්බන. විඛම්බන කියලා කියන්නේ මොකද්ද? විස්කම්භය, ඝනත්වය. කෙලෙස් වල තියෙන ඝනත්වය තුනී කරනවා නේද? දැන් ඔය අර විපස්සනා නුවණින් පංචස්කන්ධයේ දිහා රවන් කියපු විදිහට අනිත්‍ය විදිහට බැලුවනම් සමුදය වය දැක්කනම් මොකද වෙන්නේ? ඒ හැම මොහොතේම ඒ උපාදානය කරගන්න තියෙන උවමනාව අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. ඒ අඩු වෙන හැම මොහොතකම කෙලෙස් තුනී වෙනවා. ඒ කෙලෙස් තුනී වෙන හැම මොහොතකම ඔබ නිවනට සමීප වෙනවා. විකම්බන අවස්ථාවේ ඔබ නිවන් දකිනවා නේ. ඉතින් ඕකම තුනී කරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? දවසක් එනවා ඔය කෙලෙස් නැත්තටම නැතිවලා තුනී වෙලාම මුලින්ම ගැලවිලා යන දවස. ඒ දවස්තාව තමයි මොකද්ද? සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ. කෙලෙස් මුලින්ම උපුටලා දමපු දවස. ඉතින් අන්න ඒ දවස උදා වෙනකන් අපි මොකද කරන්න ඕන? මේ විකම්බන ප්‍රහාණය තුළින් මේ සීල සමාධි ප්‍රඥා වඩමින් කුසලයේ යෙදී කටයුතු කරට. ඉතින් අන්න ඒ කුසලයේ එක්තරා අවස්ථාවක් තමයි මේ ආනාපානසති භාවනාවේ විදර්ශනාව පුරුදු කරන, පුහුණු කරන අවස්ථාව. ඉතින් ඔබට පුළුවන්කම තියෙන්න ඕන දැන් මෙන්න මේ කියපු ක්‍රමයට
හුස්ම ගැනීම හෙලීම මුල් කරගෙන රූපය මුල් කරගෙන ඇතිවෙච්ච රූපයේ අනිත්‍යතාවය දකින්න. හුස්ම ගන්න හෙලන්න යාම නිසා වායෝ ධාතු ස්පර්ශයත් එක්ක රූපය වෙනස් වෙන, නාසිකාග්‍රේ මුඛ නිමිත්ත වෙනස් වෙන හැටි. ඒ එතන වෙනස් වෙන විතර නෙවෙයි, දැන් මේ හුස්ම යටට ගියා මොකද වෙන්නේ? ඕනනම් ඒවත් හිතන්න පුළුවන් නේ. මේ ශරීරයේ නාර ක්‍රියාත්මක වෙන හැටි, ළඟට පෙනහළු වැඩ කරන හැටි, ලේ පම්ප් කරන හැටි, මොළ ඊට පස්සේ මොළේට යන හැටි, ඇඟ දිගේ යන හැටි, මේ ඔක්කොම මොකද කියන්නේ? අර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් එක්ක වෙන්නේ නේද? එහෙම හුස්ම ගත්ත හින්ද වෙන්නේ. එහෙම හුස්ම ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මේ රූපේ අභ්‍යන්තර වෙනස්කම් කිසිවක් වෙන්නේ නේ. එතකොට අන්නේ මේ විදිහට ඒක ඔබ බලන්න. දැන් ඔබ හුස්ම ගන්නවා කොහමද? ඔබ හුස්ම ගන්නවා කියන පෙනහැල්ලට මොකක්වත් එන්නේ නැති වෙන හුස්ම ගන්න ඕන කියලා. එහෙම බෑනේ නේද? ඒ හුස්ම ගන්නකොට පෙනහැල්ල ක්‍රියාත්මක වෙනවා. ඒව ක්‍රියාත්මක වෙනවා නම් අනිත් අනිත් දේවල් ක්‍රියාත්මක වෙලා යනවා. ඒ කියන්නේ මොකද්ද? ඒක ඔබට පාලනය කරන්න බෑ කියන්නේ. ඔබ ඒක දැනගෙන ඒක කරන්නේ. එච්චරයි. නේ? එතකොට අන්නේ මේ විදිහට රූපය අනිත්‍යතාවයට ලක් වෙන හැටි. ඒ එකම ඒ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් එක්ක ඇතිවෙච්ච සංඥාවන් තියෙනවා, වේදනාවන් තියෙනවා, හඳුනා ගැනීම් තියෙනවා, වින්දනයන් තියෙනවා. ඒවා එකින් එක වෙනස් වෙන හැටි චුට්ට චුට්ට හරි දකින්න. ඔක්කොම එක සැරේට අනුපිළිවෙලින්ම දකින්න බැරි වෙන්න පුළුවන්. මතක් වෙන වෙන වෙලාවට හරි බලන්න. දැන් ඔය කියන අනිත්‍ය ලක්ෂණය අනුපිළිවෙලට එකින් අර හොඩි ඉඳලා යනවා වගේ එක සැරේට එහෙමම දකින්න ඕන නැහැ. නේද? දැන් එක එක කෙනා අනිත්‍ය දකින්නේ කොහොමද? එක එක විදිහටනේ. නේද? සමහරව අනිත්‍ය දකින්නේ පොළොවට වතුර ටිකක් දාලා වතුර පොළොවේ උරා ගන්න ස්වභාවය දැකලා අනිත්‍ය දැකලා දෙනවා. එහෙම ඉන්නවද බුදුහාමසක්? සමහරව අනිත්‍ය දැකලා දෙනවා කොහොමද? රෙදි කෑල්ලක් අරගෙන ඉවර වෙලා අද පිහින දා ඉඳෙද්දි රෙදි කෑල්ල දිහා බලනකොට අනිත්‍ය දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙනවනේ. සමහරව කැලේ දින මලක් අරගෙන කඩනකොට අනිත්‍ය දැකලා තියෙනවා නේ. සමහරු පහන් දැල්ලා නිවිගෙන යනෝ දිහා බලාගෙන ඉඳලා අනිත්‍ය දැකලා තියෙනවා නේද? ඔබටත් ඒ අනිත්‍ය දකින්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? එක එක්කෙනා රූපයෙන් අනිත්‍ය දකින්නව වෙන්න පුළුවන්. තව කෙනෙක් වේදනාවෙන් අනිත්‍ය දකින්නව වෙන්න පුළුවන්. තව කෙනෙක් සංඥාව නිසා අනිත්‍ය දකින්නව වෙන්න පුළුවන්. තව කෙනෙක් සංස්කාරයන් නිසා අනිත්‍ය දකින්නව වෙන්න පුළුවන්. තව කෙනෙක් විඥානයේ නිසා අනිත්‍ය දකින්න වෙන පුළුවන්. හැබැයි මොන ක්‍රමෙන් අනිත්‍ය දැක්කත් අන්තිමේදී ඔබට වැටහීමක් එන්න ඕන මේ සියල්ල පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය කියලා. නේද? ඒ වැටහීම එනකොට තමයි යා ඒ ඔක්කොම පංචස්කන්ධයේ මුල් කරගෙන අනිත්‍ය විදිහට දැකලා පංචස්කන්ධය අතහරින්නේ. ඒ නිසා ප්‍රවේශ මාර්ගයක් වෙනවා. පිටගුරුවරයන් කොහොමද කියලා අහුවොත් නూరు පාර දිගේ ගියත් යන්න පුළුවන් කියයි. හයි ලෙවල් එකකින් ගියත් යන්න පුළුවන් කියයි. තව කෙනෙක් කියයි ගලු පාර ගිහලා යන්න පුළුවන් කියලා. නේද? කතාව ඇත්තයි බලාගෙන යනවා. හැබැයි යන්නේ ඔක්කොම පිටකොටුවට. ඒ වගේ ඔබට අවශ්‍ය කරන්නේ අනිත්‍ය දකින්න නම් රූපේ ඔස්සේ අනිත්‍ය සොයා යන්න පුළුවන්. අනිත්‍ය වටහා ගන්න පුළුවන්. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හැම එකක්ම ඔස්සේ අනිත්‍ය දකින්න. ඒ ඔක්කොම දකින්න පුළුවන්. එක සැරේ දකින්න පුළුවන් භාවනාවක් තමයි ආනාපාන සති විපස්සනා කියලා කියන. ඒකයි විශේෂත්වය. අන්නේ ඒ ආනාපාන සති විපස්සනාව දැන් ටිකක් පුරුදු කරන්න වෙලා. දැන් කීයද වෙලා? තුනට කාලයි. හොඳයි. දැන් පොඩි චැලෙන්ජ් එකක් දෙනවා මම. මොකද්ද? විපස්සනාව අතරේ නිදා ගන්න බෑ. මම බලාගෙන ඉන්නේ කවුද නිදා ගන්න කියලා. මට ලංකාවේ ඉඳලා ඇවිල්ලා පණ කියලා නිදා ගන්නව නටක් නෑ නේද? ඒ නිසා හොඳට මේ භාවනාවට අපි බැසගමු හැම දිනම. ඕනම් පොඩ්ඩක් එක සැරයක් විතර නැගිටලා ඉරියව් මාරු කරගත්තත් කමක් නෑ. මිනිමත හැදෙනකොට ශාරීරික ව්‍යායාමය බොහොම වැදගත් වෙනවා. බුදුහාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේටම පැහැදිලි කරලා තියෙනවා මේ බඩ හැදෙනකොට සක්මන හොඳයි. ඒ වගේ මේ කම්පිටි දෙක අල්ල පදින් අදින්න ඕනේ. රත් වෙන්න ඇද්දාම බොහොම රස්නේ අධ්‍යයනය ගන්නවා.
ලී ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා ශරීරේ. එතකොට අර තීන මිද්ද ගතිය දුරු වෙලා යනවා. ඒක ඊළඟට ආලෝක සංඥා වඩන එළිය තියෙන තැනක භාවනා කරනකොට, අඳුරු තියෙන තැනක භාවනා කරනකොට නිදිමත වැඩියෙන් එනවා. එතන හොඳට එළිය තියෙන තැනක ඔබට භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට පහසු ඉරියව්වක් තෝරගන්න පුළුවන්, සක්මන පුළුවන් ඒ වෙලාවට තෝරගන්න. ඔය ඔක්කොම කරලත් ඔබට නිදිමත හැදෙනවා නම් හොඳම දේ තමයි විනාඩි 5කට නිදාගන්න. ඊට පස්සේ තමයි එකක් කියලා දෙනවා උදාහරණ. ඒ සූත්‍රයම කියලා තියෙනවා. ඊට පස්සේ ආපහු භාවනාවට වැස ගන්න ඕන. හොඳයි. දැන් අපි හැම දිනාම නැවත සංසුන් වෙලා tempat වෙලා භාවනා කිරීම සූදානම් වෙමු. හොඳයි, හැමෝම භාවනාවට ප්‍රථම චතුරාරක්කා භාවනා කර්මස්ථානයන් මා කීවාට පසු සජ්ජායනා කරමු. පළමුවෙන් මේ ගාථාවල සරල අදහස සිතට ගන්න. නමාමි බුද්ධං ගුණසාගරන්තං, ගුණසාගරයක් බඳු බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. සත්තා සදා හොන්තු සුඛී අවේරා, සියලු සත්ත්වය හැම කල්හි සුවපත් වූ වෛරන්තු වෙත්වා. කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ, කය ජුගුප්සා සහගතයි, සියල්ල දුගන්ධින් යුක්තයි. ගච්ඡන්ති සබ්බේ මරණං අහංච, මමත් හැම දිනාමත් මරණයට පත්වෙනවා කියන අදහසයි. ඉන් අනතුරු අපි ප්‍රාර්ථනා ගාථාවක් කියනවා. ඉච්චේව මච්ඡන්ත නමස්සනීයං, නමස්සමානෝ රතනත්තයන් යං, යම් රත්නත්‍රයක් නමස්කාර කිරීමෙන් පුඤ්ඤාභි සන්දං විපුලං අලත්තං මහත් පින් රසක් අත්පත් කරගත්තා. තස්සානුභාවේන හතන්ත රායෝ, ඒ ආනුභාව බලයෙන් නැසූ අනතුරු ඇත්තෙක් වෙම්වා කියනසයි ඒ ගාථාවල අදහස. දැන් හැමෝම මේ අදහස හිතේ දරාගෙන ශ්‍රද්ධා උපදවාගෙන හොඳට ශබ්ද නගා මා කීවාට පසු කියන්න. නමාමි බුද්ධං ගුණ සාගරන්තං, සත්තා සදා හොන්තු සුඛී අවේරා, කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ, ගච්ඡන්ති සබ්බේ මරණං අහංච, නමාමි ධම්මං සුගතේන දේසිතං, සත්තා සදා හොන්තු සුඛී අවේරා, කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ, ගච්ඡන්ති සබ්බේ මරණං අහංච, නමාමි සංඝං මුනි රාජ සාවකං, සත්තා සදා හොන්තු සුඛී අවේරා, කායෝ ජිගුච්ඡෝ
සකල දුගන්ධ ගච්ඡන් මරණං අහංච අන්දෙනතින් යුතුව තමන් හුස්ම ගන්නකොට ඒ හුස්ම රැල්ල හැපෙන නාසිකාග්‍රය නහය වටේට හෝ උඩු තුල අගට අවධානය යොමු කරන්න. කීප වතාවක් හුස්ම අරගෙන හුස්ම හෙළලා එතන හඳුනාගෙන ආනාපාන සති විපස්සනා භාවනාව සිද්ධ කරන්න. විපස්සනා කියන්නේ විශේෂයෙන් දැකීම. විශේෂයෙන් දකිනවා කියන්නේ ත්‍රිලක්ෂණය දැකීම. ආනාපාන සති භාවනාව කරනකොට ඒ ක්‍රියාකාරීත්වයත් එක්ක පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන හැටි දැකලා ඒ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් වෙනස් වෙන හැටි, තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බැරි හැටි දකලා අවබෝධයෙන් කලකිරෙන්නට, පංචස්කන්ධයට තියෙන උපාදානය අතහරින්නටයි අපේ මේ වෑයම. පළමුවෙන්ම හුස්ම ගැනීම හෙළීම කරනකොට ඒ හුස්ම රැල්ල සමග ක්‍රියාත්මක වෙන වායු ධාතුව නිසා ශරීරයට ඇතිවෙන වෙනස්කම් හඳුනා ගන්න. හුස්ම රැල්ල නහයාගේ හැපෙන හැම මොහොතකමත්, හැපීගෙන ඇතුළට යන හැම මොහොතකමත් ඒ ස්පර්ශය නිසා ඇතිවන්නේ රූපේ වෙනස් වීමක්මයි. පුංචි පුංචි වායෝ ධාතු කලාප සමූහයක්, පුංචි පුංචි පඨවි ධාතු කලාප සමූහයක් අතර ඇති වෙන ඝර්ෂණය, ස්පර්ශය තේරුම් ගන්න. ඒ තුළ ඇති වෙන ශාරීරික අභ්‍යන්තර වෙනස්කම් තේරුම් ගන්න. ඒවා මොහොතින් මොහොත ඇතිව නැතිව යමින් වෙනස් වෙමින් විවිධ ක්‍රියාකාරකම් වලට ලක් වෙන හැටි, ඒවා ඔබට පාලනය කරන්නට බැරි විදිහටම වෙනස් වෙන හැටි දකින්න. පළමුව අශ්වාස ප්‍රශ්වාස රැල්ල සමග ආනාපාන සතියේ රූපස්කන්ධ විපර්යාසය වෙනස් වීම ඔබට තේරෙන ආකාරයට මා කියා දුන් පමණින් හැටියට නුවණින් දකින්න උත්සාහවත් වෙන්න. මේ විපස්සනාව පුහුණු වීම නිසා පළමුවෙන්ම හුස්ම අරගෙන හෙළුවාට පස්සේ ඊළඟ හුස්ම ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැතුව බලන්න මුලින් ගත්ත හුස්ම නිසා, ගනු ලබන හුස්ම නිසා ශරීරයේ වෙනස් වෙච්ච හැටි.
එහෙම බලල තීරුම් අරගෙන වැටහුණාන ආය ඊළඟ වතාව හුස්මක් කරගෙන පිට කරලා රූපේ වෙනස් වෙන හැටි ඒ හුස්ම ගැනීම හෙලීමත් එක්ක රූපේ වෙනස් වෙන හැටි බලන්න. ඔබ ගන්න හෙලන සෑම හුස්මක් සමගම රූපේ වෙනස් වුවත් ඔබට එය එසැනින් වටහා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා එක හුස්ම රැල්ලක් දිහා ඒ විදිහට බලලා ඊට පස්සේ ආපහු විවේකී අරගෙන ආයි තවත් හුස්ම රැල්ලක් අරගෙන හෙළුවාට පස්සේ ඒ රූපේ වෙනස් වීම තේරුම් ගන්න. ඒක අභ්‍යාස කරලා පුරුදු වෙනකොට ඔබ හුස්ම අරගෙන හෙළන ගමනේම ඒ මොහොතේම ඔබට වෙනස වටහා ගන්න පුළුවන් වේවි. හොඳට හිත පුරුදු වුණා. පුරුදු වෙනකන් අර විදිහට හෙමිහිට බලන්න. සියලුම හුස්ම රැලි දිහා බලන්න ගොස් වෙහෙසෙන්නේ නැතුව සැහැල්ලුවෙන් ඒ දිහා බලන්න. දැන් අපි වේදනාව පිළිබඳ මදකට අවධානය යොමු කරමු. හුස්ම ගැනීම හෙලීම කරනකොට ඒ හුස්ම රැල්ල ශරීරයේ හැපීම නිසා ස්පර්ශය නිසා කිසියම් වේදනාවක් ඇති වෙනවා. සියුම් වශයෙන් හරි ගොරෝසු වශයෙන් හරි වේදනාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. හුස්ම රැල්ල නහයාගේ හැපිගෙන ඇතුළට යනකොට ඇති වෙන්නේ තියෙන්නේ එකම වේදනාවක් නෙවෙයි. වේදනා පරම්පරාවක්. සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා පරම්පරාව හිතට ඇති වෙනවා. අන්න ඒ වේදනාව දිහා බලන්න. විටක ඔබට වේදනාවක් කියලා එකක් දැනෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ තමයි උපේක්ඛාව. වේදනාව වශයෙන් අපි ගොඩක් කාලවට හඳුනාගන්නේ සැප හෝ දුක. කිසිම අමුත්තක් නැහැ වෙනසක් නැහැ කියලා වැටහෙන්නේ ඒ මධ්‍යස්ථ වීම උපේක්ෂාව. එයත් වේදනාව. ගන්න හෙළන හුස්ම රැල්ල නිසා වේදනාව මොන තරම් ඉක්මනට ඇතිව නැතිව යනවද කියලා බලන්න. වේදනාවේ අනිත්‍ය දකින්න. වේදනාව ගැන හිතන කොට මුලින් විදියටම ස්වභාවිකව හුස්ම අරගෙන පිට වෙන අවස්ථාවක් බලලා හඳුනාගෙන ඊට පස්සේ එය මුල් කරගෙන වේදනාව ඇති වුණාද කියලා බලන්න. මේ පුහුණුවට සඳහා පමණයි. ඒ වේදනාව මොන වගේ එකක්ද? ඒ වෙනස් වුණා කියලා හොඳට බලන්න. බලලා ඒක හඳුනාගෙන වෙනස තේරුම්ගෙන ඊළඟට ආයෙත් හුස්ම අරගෙන පිට කරන අවස්ථාවක් මුල් කරගෙන ආයතේ වේදනාව ඇතිව නැතිව ගිය ආකාරයේ
විමසිල්ලෙන් බලන්න. එහෙම බලල පුරුදු වුණාම වේදනාව ඇති වූ සැනින්ම ඔබට වටහා ගන්න පුළුවන්. ඇති වූ සැනින් මේ නැති වෙන හැටිත් ඔබට වටහා ගන්න පුළුවන්. දැන් ආනාපාන සති විපස්සනාවේ සංඥාව හඳුනාගමු. හුස්ම ගැනීම හෙළීම සිද්ධ කරන වෙලාවේ ඇතිවෙච්ච ස්පර්ශය නිසා ඔබ ඇති කරගන්න හඳුනාගෙන මොනවද කියලා වටහා ගන්න. සංඥා කියන්නේ හඳුනා ගැනීමට, අරමුණ හඳුනා ගැනීම. ආනාපාන සති භාවනාව කරනකොට අරමුණ තමයි ආශ්වාස ප්‍රශ්වාස. ආශ්වාස ප්‍රශ්වාසය හඳුනා ගැනීමට කියන්නේ ස්පර්ශය හඳුනා ගැනීම. එය පොට්ටබ්බ සංඥාව. ආශ්වාස ප්‍රශ්වාසයේ ශරීරයේ ස්පර්ශ වීම පොට්ටබ්බය කියන්නේ ඒකයි. සංඥාව මිරිඟුවක් වගේ මරීචීක උපමා සංඥා හඳුනා ගන්න එකක් වුණාට සැබවින්ම ඊළඟ මොහොතේ හඳුනාගත්ත දේ වෙනස් වෙනවා. හුස්ම රැල්ල සීතලක් විදියට හඳුනාගත්තා. එසැනින් මේක උණුසුමක් බවට වෙනස් වෙන්න පුළුවන්. සීතල උණුසුම නොදැනෙන ස්පර්ශයක් විදියට හඳුනා ගන්න පුළුවන්. හුස්ම රැල්ල දිග විදියට හඳුනාගත්තත් එසැනින් මේක කොට විදියට හඳුනාගත්ත වෙන්න පුළුවන්. ඒ අනුව මේ ස්පර්ශය අනුව හඳුනා ගැනීම නිරන්තරයෙන් වෙනස් වෙනවා. අසනා කොටස පුරුදු කළා. ඉතින් මේක බොහොම ටිකයි අපි කරේ. ඉතින් මේ කරපු ටික ප්‍රායෝගිකව ටිකෙන් ටික එදිනෙදා ජීවිතයට හුරු කර ගැනීම ඔබේ වගකීම. ඉතින් ඉඩ ලැබෙන හැමම විපස්සනා කොටස සිද්ධ කරන්න එක්තරා විදිහකින් බැලුවොත් මේ එක ඉරියව්වකම ඉන්න ඕනේ නැහැ. ආනාපාන සති සමතය වඩන්න තමයි එක ඉරියව්වක් අවශ්‍ය. ඊට පස්සේ හිත සමාහිත කරගත්තාම පැත්තකට වෙලා වෙනත් ක්‍රමයකට වාඩි වෙලා හරි මේක වෙන්නේ කොහොමද කියලා ආපස්සට නුවණින් විමසා බලන්න ඔබට ඉඩ අවකාශ සැලසෙනවා. ඉතින් ඒකට ඇස් දෙක වහගෙන ඉන්නත් ඕනේ නැහැ. ඇස් දෙක අරගෙන ඉන්නත් ඕනේ නැහැ. එක ඉරියව්වකින් ඉන්න ඕනේ නැහැ. එතකොට දැන් මේ භාවනා කරන ඉරියව්ව තුල පවා ඔබ කලේ බනාගෙන ඉන්න ඉරියව්ව තුල පවා ඔබ කලේ එක්තරා විදිහකට හිත වැඩිම. දැන් ගොඩක් අය කියනවා එයා ඉතින් බන අහන එක විතරයි භාවනාවක් නැහැ කියලා කියනවා. එහෙම කියන අය ඉන්නවනේ. ඒ දන්නේ නැති කමට කියන්නේ. පැරණි ග්‍රන්ථවල සඳහන් වෙනවා කම්මဋාන විනිමුත්තාහි ධම්මදේශනා නාම නත්තේ. කමඨහනකින් තොර ධර්මදේශනාවක් නැහැ. ඉගෙන හැම බණක්ම මොකද්ද? භාවනා කර්මස්ථාන. ඒක නිසා තමයි ඉස්සර කාලේ බණ අහලා සෝවන්න ඕනේ ගොඩක් අය. නේද? බුදුහාමුදුරන්ගේ කාලේ දස දහස් ගණන් එකවර මාර්ගඵල අවබෝධයටපත් උනේ බණ අහලා. ඒ කියන්නේ බණ ඇසීම තුළ හිත වැඩෙනවා. හිත කුසලයේ දියුණු වෙනවා. කර්මස්ථාන වැඩෙනවා. ඒ නිසා ඔබත් සිහිය නුවණ මෙහෙවලා ඉඳ ලැබෙන හැම මොහොතකදීම ත්‍රිලක්ෂණයේ දකල කටයුතු කරන්න පුරුදු වෙනවා නම්
ඒ හැම මොහොතකම ඔබේ හිතේ කෙලෙස් ප්‍රහාණය කරගන්න, යටපත් කරගන්න, තුනී කරගන්න, නිවනට සමීප වන්න ඔබට ඊට අවකාශ සැලසෙනවා. තෙලසින් කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි.